අපි මේ කොටස තුලින් කතා කරන්නට යන්නේ මේ වර්ගීකරණය පිළිබඳව. මෙතනදී ප්‍රධාන වශයෙන් අපි ප්‍රධාන මාතෘකාවක් විදිහට මේ තක්සෝන දූරාවලියේ විද්‍යාත්මක පදනම කියන මේ එක් සම්බන්ධව කතා කරනකොට අපිට එතනදී මුලින්ම මේ වර්ගීකරණය පිළිබඳව හඳුනාගෙන ඉන්න එක වැදගත් වෙනවා. මොකද මේ ජීව විද්‍යාව පිළිබඳව කතා කරනකොට එතනදී සත්ත්ව විද්‍යාවද එහෙම නැත්නම් උද්භිද විද්‍යාවද නැත්නම් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ඒ විද්‍යාවද ක්ෂුද්‍ර ජීව විද්‍යාවද මේ කියන ඕනම අවස්ථාවකදී මේ වර්ගීකරණය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ජීවීන් හඳුනාගෙන නම් කිරීමක් සිද්ධ කරලා තියෙන එක. මෙතනදී එහෙනම් මුලින්ම අපිට මේ වර්ගීකරණය කියන්නේ මොකක්ද කියන එක අර්ථ දැක්වීමක් විදිහට සරල අර්ථ දැක්වීමක් මෙතනදී ඔයගොල්ලන්ට තියෙන්නේ. එහෙනම් මෙතනදී මේ වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තොත් අපිට ඒක දක්වන්න පුළුවන් පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට සැකසීම. ඒ කියන්නේ යම්කිසි ජීවීන් කිහිප දෙනෙක් අපිට මෙතනදී දැන් මේ වගේ වර්ගීකරණයක් සිද්ධ කරන්න කිව්වොත් එහෙම එතනදී අපි වර්ගීකරණයක් සිද්ධ කරනකොට අනිවාර්යයෙන්ම දැන් කාණ්ඩගත කිරීමක් කරන්න නම් අපි එතනින් බලන්නේ බොහෝ දුරට පොදු ලක්ෂණ දරන ජීවීන් තමයි එක කාණ්ඩයකට දාන්නේ. එතකොට දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් එහෙම නැතුව අපි මේ මොනවා හරි දැන් පොල් ගිනි ටිකක් වර්ග කිරීම සිද්ධ කරන්න යනවා. එහෙනම් අපි සයිස් එක අනුව එතනදී ප්‍රමාණය අනුව වර්ග කිරීමක් සිද්ධ කරන්න ප්‍රධානම්. දැන් මේ වෙළඳ සැලකට යොමු කරන්නයි දාන්නයි මේ පොල් ටික වර්ග කරන්නේ. එහෙනම් එතනදී අපි මේ ප්‍රමාණය පිළිබඳව සැලකුවොත් එතනදී සාමාන්‍යයෙන් ගොඩක්ම පොඩි පොල් විරි ටික එක පැත්තකට වෙන් කරනවා. ඊට වැඩිය මධ්‍යම ප්‍රමාණයේ තව කොටසකට වෙන් කරනවා. ප්‍රමාණයට සාපේක්ෂව විශාල පොල් විරි ටික තව පොඩකට වෙන් කරනවා. ඒ විදිහට අපි මේ කාණ්ඩගත කිරීමක් සිද්ධ කරනකොට එතනදී අර ගොඩක් මේ පොදු ලක්ෂණ වලට අනුව තමයි ඒ වර්ග කිරීම සිද්ධ කරන්නේ. අපි මේ ජීවීන් පිළිබඳව කතා කරනකොට අපිට මේ ජීවීන් වර්ගීකරණය කරනකොට දැන් අපි එකම තැන මේ පොල් ගෙඩි වගේ ගත්තොත් එතනදී කියන්නේ එකම වර්ගයේ ගහකින් ලැබෙන ඵලයක් පිළිබඳව එහෙම නෑ. දැන් අපි ජීවීන් පිළිබඳව කතා කරොත් අපිට ලොකු විවිධත්වයක් ජීවීන්ගේ තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ලක්ෂණ ඒ වුණාට බැලුවොත් එහෙම අපිට ඇතම් ලක්ෂණ තියෙනවා. බාහිරෙන් දකින්නව වෙන්න පුළුවන්, අභ්‍යන්තරව බලලා තීරණය කරණියව වෙන්න පුළුවන්. මේ දේවල් පොදු ලක්ෂණ කියලා කොටසක් හඳුනා ගන්න පුළුවන්. අනිත් පොදු ගති ලක්ෂණ යටතේ එහෙම නැත්නම් මේ පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ විදිහට සකස් කිරීමක් තමයි එහෙනම් ඔන්න වර්ගීකරණය යටතේ සිද්ධ කරන්නේ. දැන් මෙතනදී ඊළඟට මේ වර්ගීකරණය කියන පදයත් එක්ක ඊළඟට වර්ගීකරණ විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක හඳුනාගත්තොත් මෙතනදී මේ වර්ගීකරණය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඒකෙදී කොටස් කිහිපයක් මේ වර්ගීකරණ විද්‍යාවේ විද්‍යාත්මක අධ්‍යයනයට ඇතුළත් වෙනවා. එකක් තමයි මුලින්ම ජීවීන් වර්ගීකරණය සිද්ධ කරන්න ඕන. ඊළඟට ඒ ජීවීන් හඳුනා ගැනීම සිද්ධ කරන්න ඕන. දැන් එහෙම හඳුනා ගැනීම සිද්ධ කරලා ඊළඟට ඒ එක්කෙන් ජීවීන් වෙන වෙනම ඒගොල්ලන්ව විශේෂිතව හඳුනා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ව නාමකරණයක් සිද්ධ කරන්න ඕන. මොකද දැන් අපි හිතන්න බව පන්තියක ඉන්න ළමයි ටිකක් දැන් ඒ ළමයි ටික දැන් හිතන්න ඔයගොල්ලෝ 12F එකේ. එහෙනම් 12F කියන පන්තියට කාණ්ඩගත කරලා තියෙන්නේ. හැබැයි එතනත් ඊළඟට දැන් මේ පිරිසක්ම ළමයි 33ක් 34ක් විතර ඉන්නකොට ඒ කට්ටියගෙත් නැවතත් වෙන වෙනම හඳුනා ගන්න නම් අපි ඒ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ ඒගොල්ලන්ට අදාළ ඒ විශේෂිත ඒ එයාලගේ නම මගේ. මේ විදිහට එහෙනම් දැන් අර වර්ගීකරණයක් සිද්ධ කරලා එහෙම කාණ්ඩගත කිරීමක් සිද්ධ කරාට පස්සේ ඊළඟට ඒගොල්ලෝම හඳුනා ගන්න ඕනේ. හඳුනගෙන ඒගොල්ලන්ව නාමකරණයක් සිද්ධ කරන්න ඕනේ, නමක් ලබා දෙන්න ඕනේ. ඊළඟට ඊට අනුව ඒ කෙකු ජීවීන් විස්තර කිරීමක් සිද්ධ කරන්න ඕනේ. මෙන්න මේ කියන ප්‍රධාන කරුණු හතර තමයි වර්ගීකරණ විද්‍යාව කියන ඒ යටතේ අඩංගු වෙන කරුණු වෙන්නේ. ඒ කියන ප්‍රධාන කරුණු හතර පිළිබඳව එනම් විද්‍යාත්මක අධ්‍යයනයක් සිද්ධ කිරීම තමයි වර්ගීකරණ විද්‍යාව කියලා හඳුන්වන්නේ.
දැන් මේ විදිහට මේ වර්ගීකරණයන් පිළිබඳව කතා කරනකොට දැන් ඊට පස්සේ අපි වර්ගීකරණයේ ඉතිහාසය පිළිබඳව කතා කරනකොටත් මේක හඳුනා ගන්නවා. දැන් මේ වර්ගීකරණයන් අතීතයේ ඉඳලම සිද්ධ කරලා තියෙනවා. දැන් ඔය අපි කියපු විදිහට දැන් මුලින් උදාහරණයකට ගත්තා. දැන් අපි පොල් ගෙඩි ඒ විදිහට ගොඩවල් වලට වෙන් කරන්නේ ඔය ඉතින් අතීතයේදී මිනිස්සු සාමාන්‍යයෙන් ඇහැට දකින එක එකක් හරි ලක්ෂණයක් පදනම් කරගෙන වර්ග කිරීම සිද්ධ කරන්න සිද්ධ කරලා ඇති. එහෙනම් සිද්ධ කරන්න පුළුවන් එහෙම. හැබැයි හරියට දැන් මේ විශේෂයෙන් අපි ජීව විද්‍යාව පිළිබඳව කතා කරනකොට මේ ජීවීන් පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් ඇතිව යම් ආකාරයක ක්‍රමවත් ආකාරයකට වර්ගීකරණයක් සිද්ධ කරපු පළවෙනි තැනැත්තා තමයි ඇරිස්ටෝටල් වශයෙන් හඳුන්වන්නේ. එතකොට එයා තමයි එහෙනම් අර පිළිගන්න පුළුවන් මට්ටමේ වර්ගීකරණයක් එතනදී මුලින්ම ඉදිරිපත් කිරීමක් සිද්ධ කරපු පුද්ගලයා වෙන්නේ. දැන් මේ වගේ වර්ගීකරණයන් සිද්ධ කිරීමේ වාසිය අපිට බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් එහෙම වර්ගීකරණයක් සරලාකාරයේ වර්ගීකරණයක් සිද්ධ කරලා තිකන්නකො එතනදී අපිට මේ ජීවීන් හඳුනා ගන්න පහසුයි. ඒ වගේ වර්ගීකරණයක් සිද්ධ කරාම ඒ වගේම එහෙම හඳුනා ගැනීම පහසුයි වගේම තමයි මේ පිළිබඳව අධ්‍යයනයන් සිද්ධ කරන්න. දැන් ගැනීමක් සිද්ධ කරනවා නම් යම් යම් ජීවීන් පිළිබඳව ඒකට ඉතා පහසුයි මේ විදිහට වර්ගීකරණයක් සිද්ධ කරලා තියෙන එක. ඒ වගේම දැන් අර එක කාණ්ඩයකට පොදු ලක්ෂණ සහිත ජීවීන් ඇතුළත් කිරීමත් එක්ක අපිට හැකියාව තියෙනවා මේ ජීවීන් අතර තියෙන විවිධ සම්බන්ධතාවයන් අවබෝධ කරගන්න. මොන ආකාරයේ සම්බන්ධතාවයක්ද මේ වෙනස් විශේෂ වල ජීවීන් උනාට මොන ආකාරයේ සම්බන්ධතාවයක්ද මේ ජීවීන් අතර තියෙන්නේ කියන එක ඒ වගේ අපිට හඳුනා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඉතිහාට අපි ගියොත් දැන් මේ වර්ගීකරණයන්ත් එක්කම එහෙම වර්ගීකරණයන් සිද්ධ කරන්න හේතු වෙච්ච විවිධ කරුණු වලදී දැන් මේ ජීවීන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන් හානි මොනවද කියන එක ඒව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් මෙහෙම ජීවීන් වර්ගීකරණයක් සිද්ධ කරාම විශේෂයෙන්ම දැන් ඔය පශු වෛද්‍ය විද්‍යාවේදී ඊළඟට කෘෂිකර්මාන්තයේදී අපි ජීවීන් භාවිතා කරනවා. එතකොට මේ වගේ ජීවීන් වර්ගීකරණයක් කිරීම හරහා දැන් හිතන්නක භෝග වගාවන්ට පරිභෝජක දෙක ක්‍රමීන් මේ භෝගාශ්‍රිත විදියට එයින් කොටසක් භෝග වගාවට හානි කරන අය ඉන්නවා. ඒ සමහර කොටසක් ඉතා වැදගත් වෙන කෘෂිකර්මාන්තයට විශේෂයෙන්ම මේ පරාගණ්‍ය වගේ ක්‍රියාවන් වලට වඩාත් හොඳින් දායකත්වය ලබා දීම නිසා මේ අස්වැන්න වැඩි වීම ක්‍රියාවලිය ඒ සම්බන්ධව ඉතා වැදගත් වෙන ක්‍රමීන් කොටසකුත් ඉන්නවා. ඔය විදිහට අපිට මේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතවත් එහෙම අපිට වර්ග කිරීම සිද්ධ කිරීම මගින් මේ දේවල් ප්‍රධානව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට වෛද්‍ය විද්‍යාවේදී මේ වගේ ගොඩක් අංශවලදී ඒ තොරතුරු භාවිතයට ගන්න එක ඉතා වැදගත් වෙනවා. මෙහෙම තොරතුරු දැනගන්න වැදගත් වෙනවා මේ වර්ගීකරණයක් සිද්ධ කරලා තියෙන එක. ඔය විදිහට අර වර්ගීකරණයක් පිළිබඳ පොදුවේ කතා කරනකොට ඒ වර්ගීකරණයක වාසි මොනවද කියන එක අපිට මුලින්ම ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්. වාසි කිහිපයක් පමණයි මම මේ කියුවේ. තවත් බොහොමයක් වාසි තියෙන්න පුළුවන්. මෙතනදී ඉනම් ප්‍රධානම අපිට ඒ වගේ වාසි කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ වර්ගීකරණය පිළිබඳව කතා කරනකොට වර්ගීකරණය අපිට මූලිකවම ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන්. එකෙන් පළවෙනි ආකාරයේ විදිහට કૃත්‍රිම වර්ගීකරණය, ඊළඟට දෙවෙනි ආකාරයේ විදිහට ස්වභාවික වර්ගීකරණයක් කියලා මේ වර්ගීකරණයේ ආකාර දෙකක් ඔන්න එහෙනම් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් එහෙනම් අපි බලමු මොකද්ද මේ કૃත්‍රිම වර්ගීකරණය කියන්නේ, ඊළඟට මොකද්ද මේ ස්වභාවික වර්ගීකරණය කියන්නේ, මේ කියන දේවල් පිළිබඳව කතා කරමු. එකෙන් පළවෙනියටම එහෙනම් કૃත්‍රිම වර්ගීකරණය මොකද්ද කියන එක හඳුනගමු. මෙතනදී එහෙනම් අපි මේ මුලින්ම કૃත්‍රිම වර්ගීකරණය පිළිබඳව කතා කරොත් එතනදී මේ කියන වර්ගීකරණය සිද්ධ කරන්න ඒ කියන්නේ මේ මෙතනදී මේ ජීවීන් කාණ්ඩ කරන්න ඉස්සෙල්ලා එතනදී ඒ කියන්නේ අපි මේ කලින් තීරණය කරපු ඒ තෝරගත්තු ලක්ෂණ කිහිපයක් පදනම් කරගෙන තමයි මෙතනදී මේ වර්ගීකරණය કૃත්‍රිම වර්ගීකරණය කිරීම කියන එක සිද්ධ කරන්නේ. ප්‍රධාන වශයෙන් එතකොට එතනදී මේ ඒක එක්කෝ මේ ජීවීන්ගේ බාහිර ලක්ෂණයක් වෙන්න පුළුවන්,
එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන් ජීවීන්ගේ ඒ වගේ අර ඉස්සෙල්ල තෝරගත්තු ලක්ෂණ එකක් හෝ කීපයක් තමයි ඒ කීපයක එකතුවක් තමයි මෙතනදී මේ භාවිතා කිරීම සිද්ධ කරන්නේ හැබැයි මෙතනදී පරිණාමික බන්ධුතා භාවිතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ජීවීන්ගේ පරිණාමිකව ඒ සම්බන්ධතාවයන් ඔප්පු කිරීමක් ඒවා ඉස්මතු වීමක් මෙතනදී සිද්ධ වෙන ආකාරයක් සිද්ධ වෙන්නේ නැහැ මේ විදිහට සිද්ධ කරන වර්ගීකරණයක් නෙමෙයි මේක මේ සාමාන්‍යයෙන් ජීවීයේ බාහිර ලක්ෂණයක් හරි එහෙම නැත්නම් චර්යාත්මක ලක්ෂණයක් හරි ඒ වගේ ලක්ෂණ එකක් හෝ කිහිපයක් එකතුවක් විදිහට කලින් තීරණය කරලා අන්න ඒ නිර්ණායක පදනම් කරගෙන කාණ්ඩගත කිරීමක් සිද්ධ කරන එක තමයි අපි මේ ප්‍රතිම වර්ගීකරණය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි මේ සාමාන්‍යයෙන් ඊට පස්සේ කතා කරන ස්වභාවික වර්ගීකරණය තමයි මේ වඩා මේ දෙකෙන් සාර්ථකම වඩා දියුණු ආකාරය වෙන්නේ. එතකොට මේ ප්‍රතිම වර්ගීකරණය කියන්නේ එහෙනම් මේ මුල් කාලීනව භාවිතා කරපු වර්ගීකරණය. يعني සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ 18 වෙනි ශතවර්ෂයට ඉස්සෙල්ලා මේ විද්‍යාවේ දියුණුව විද්‍යාත්මක දැනුම එළියට එන්න ඉස්සෙල්ලා කාලෙදී මේ විවිධ අවස්ථාවන් අනුව සත්තුන් ශාක මේ දේවල් වර්ගීකරණයක් සිද්ධ කරනකොට භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිම වර්ගීකරණය. මේ වර්ගීකරණය පිළිබඳව බැලුවොත් සාමාන්‍යයෙන් මේක භාවිතා කරන්න පහසුයි. මොකද මේ පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් ලක්ෂණ තමයි මෙතනදී මේ භාවිතා කරන්නේ. දැන් උදාහරණයක් විදියට ඔබලන්ට මේ පළවෙනි අවස්ථාවේ දක්වලා තියෙන මේ මක්ෘතිම වර්ගීකරණයකට උදාහරණයක් විදියට දක්වලා තියෙන එකම බලන්න. එතනදී මේ සතුන් වර්ගීකරණය කිරීමක් සිද්ධ කරලා තියෙන්නේ. බලන්න එතනදී යොදාගෙන තියෙන්නේ එයා මේ සතුන්ට තියෙන පාද අණු. එතකොට මෙතනදී එක් කොටසක් වර්ග කරලා තියෙනවා පාද යුගලක් ඇති සතුන් වශයෙන් තව වර්ග කාණ්ඩයක් යොදලා තියෙනවා පාද යුගල් දෙකක් ඇති සතුන් වශයෙන් තව කාණ්ඩයක් පාද 6ක් තියෙන ඒ වගේම පාද 8ක් තියෙන විදිහට මෙතනදී මේ කාණ්ඩ හතරකට වෙන් කිරීමක් සතුන් සිද්ධ කරලා තියෙනවා. ඒගොල්ලන්ට බැලූ බැල්මට පේනවා මේ වගේ වර්ගීකරණයක් සාමාන්‍යයෙන් ගණන් කරගන්නට පුළුවන් දරුවෙකුට උනත් සිද්ධ කරන්නට පුළුවන් ආකාරයේ සරල වර්ගීකරණයක්. එතකොට එහෙනම් මේ වගේ වර්ගීකරණයක් එහෙම අපි ඒ යම් ජීවියෙක් වර්ගීකරණයට යොදා ගැනීම එතනදී භාවිතා කිරීමක් තින්න හිතා පහසුතාවයක් එතන දකින්න පුළුවන්. ඒ වගේම මෙතනදී දැන් එහෙම දකිනකොට දැන් ඒ වගේ කාණ්ඩකදී තව ජීවීන් එකතු කරලා මේ කියන වර්ගීකරණය පුළුල් කරගන්න හැකියාවකුත් තියෙනවා. ඒක ඒ පුද්ගලයාගේ වර්ගීකරණය සිද්ධ කරන කෙනාගේ ඒ අවශ්‍යතාවය මත ඒක තීරණය වෙනවා. ප්‍රධාන වශයෙන් එතකොට දැන් මේ ගොඩක් වෙලාවට මේ මිනිසාගේ ප්‍රයෝජනීයට ඒ වගේම මේ ප්‍රායෝගික ජීවිතයේදී ඒගොල්ලන්ට මේ භාවිතයන් සිද්ධ කරනකොට අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමයි මේ කියන ප්‍රතිම වර්ගීකරණය භාවිතා කිරීම සිද්ධ වෙලා තියන්නේ. ඒ ලක්ෂණ තෝරා ගැනීමේදී ඔබලන්ට පේනවා දැන් මේ වගේ අවස්ථාවක් වුණත් ඒ ලක්ෂණ තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙලා තියන්නේ එතන මේ පහසුව පිළිබඳව. මේ තෝරා ගැනීම මේ පහසුව පිළිබඳව තමයි එතනදී සැලකිලිමත් වෙලා තියන්නේ. දැන් තව මෙතනදී උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම දැන් ශාක වුණත් හිතන්නකො ශාක පිළිබඳව කතා කරනකොට අපිට කියන්න පුළුවන් මේ දැන් මිනිසාගේ අවශ්‍යතාවය මත මේවා වෙන් කිරීමක් සිද්ධ කරන්න පුළුවන් ධාන්‍ය ලබා දෙන ශාක. එතකොට තව විසිතුරු ශාක වශයෙන් ඊළඟ තව කොටසක් ඖෂධීය ශාක වශයෙන් ඊළඟ තව කොටසක් විෂ ශාක වශයෙන් මේ වගේ වර්ගීකරණයන් සිද්ධ කරන්න පුළුවන්. ඊළඟ සතුන් පිළිබඳව කතා කරනකොට සතුන්ගේ ඔන්න අපිට කොටසක් කියන්න පුළුවන් සතුන්ගෙන් යම් කීප දෙනෙක් සතුන් දීලා දින එතනින් අපිට වර්ග කරන්න පුළුවන් පියාඹන්න පුළුවන් සතුන් පියාඹන්න නොහැකි සතුන් දැන් මෙතන දක්වලා තියෙන වගේ මේ පාද සංඛ්‍යාව මත වර්ගීකරණයන් සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඔය විදිහට අපිට මෙන්න මේ කෘතිම වර්ගීකරණය සිද්ධ කරන්න පුළුවන් වඩාත් පහසුවෙන් ඒ වර්ගීකරණය එන සිදු කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රධානම දැන් මෙතනදී මේ කෘතිම වර්ගීකරණයක් ගැන හිතනකොට මේකේ අඩුපාඩුත් අපිට දැන් බැලුව බැලමටම පවා විශාල වශයෙන් මේකේ අඩුපාඩු දකින්න පුළුවන්. මොකද මේ අපි නවීන ලෝකයේ විද්‍යාත්මකව දියුණු වෙච්ච ලෝකයේ මේ වගේ වර්ගීකරණයක් පිළිබඳව කතා කරනකොට ඒක ඇත්තටම ඉතා ප්‍රාථමික මට්ටමක්. එතකොට
ප්‍රධාන වශයෙන් එහෙනම් මේක තියෙන අඩුපාඩු විදිහට අපිට කිහිපයක් හඳුනා ගන්නට පුළුවන් ඒ තමයි දැන් සමහර වෙලාවට මේ වගේ වර්ගීකරණයක් සිද්ධ කරනකොට මේ එකිනෙකට බොහෝ වෙනස්කම් තියෙන සතුනොත් එකම කාණ්ඩයකට එකම ජීවීන් කාණ්ඩයකට ඇතුළත් වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ජීවීන් වර්ග කරනවා පියාඹන්න හැකි ජීවීන් සහ පියාඹන්නට නොහැකි ජීවීන් විදිහට දැන් එතනදී හිතන්නකෝ දැන් පක්ෂීනුයි කෘමීනුයි මේ දෙගොල්ලන්ටම පියාඹන්න පුළුවන් හැකියාව තියෙනවා එහෙනම් මේ දෙගොල්ලොන්මයි තියෙන්නේ එකම කාණ්ඩයකට හැබැයි අපි ඒගොල්ලන් දිහා හරියට බැලුවොත් මේ කාණ්ඩ දෙකම එකම කාණ්ඩයකට ඇතුළත් කරාට ඒ දෙගොල්ලන්ගේ ලොකු වෙනස්කම දකින්නට පුළුවන් දැන් අපි ස්වභාවික වර්ගීකරණයට ගියගොල්ලන්ව ඉතා වෙනම මේ වංශවලට වෙන් කිරීම මේව දකින්න ලැබෙනවනේ හැබැයි මේ වගේ අවස්ථාවකදී එහෙනම් එහෙම එකම කාණ්ඩයකට වෙන් කරාම ඒ වගේ ලොකු වෙනස්කමක් තියෙන සතුන් පවා එකම කාණ්ඩයකට තමයි යොමු වීමක් සිද්ධ වෙන්නේ ඒක ප්‍රධාන අඩුපාඩුවක් විදිහට මේකෙදී හඳුනා ගන්නට පුළුවන් ඒ වගේම දැන් මේ වගේ වර්ගීකරණයක් අපි ඉදිරිපත් කරාම එතනදී මේ හැම ජීවියෙක්ම වර්ගීකරණය කිරීමක් සිද්ධ කරන්න බැහැ මේ මේකෙදී භාවිත කරන මේ අරේ අපි කියුවානේ මුලින් මේ දකින කලින් තීරණය කරපු ඒ තෝරාගත් ඒකාබද්ධ ලක්ෂණ කිහිපයක් මෙතනදී භාවිත කරන්නේ එතකොට අපි ඒ තෝරාගත් නියජයක ඉන්න උනත් හැම සතෙක්ම මේ යටතේ වර්ගීකරණය සිද්ධ කරන්න බැරි වෙනවා ඒ වගේම දැන් මේ ජීවීන්ගේ පරිණාමික වන්දුතාව කියන්නේ මේ ජීවීන් වර්ගීකරණයක් සිද්ධ කරනකොට ඒගොල්ලන් අතර සම්බන්ධතාවයේ පරිණාමික සම්බන්ධතාවය කියන්නේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් දැන් මේ කියන කෘතිම වර්ගීකරණයේදී ඒ වගේ මේ ජීවීන්ගේ වඩාත් වැදගත් වෙන ඒ වගේ ස්වභාවික සම්බන්ධතාවය ඒව පරිණාමික බන්ධතාව වෙන්න පුළුවන් ඒ වගේම කායික විද්‍යාත්මක එහෙම නැත්නම් ප්‍රවේණි විද්‍යාත්මක තව ව්‍යුහ විද්‍යාත්මක මේ වගේ සම්බන්ධතාවයන් මෙතනදී භාවිත කිරීමක් සිද්ධ නොකරන නිසා මේක ප්‍රධාන අඩුපාඩුවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ථක වර්ගීකරණයක් නොවේ කියන මට්ටමින් තමයි අපි මේක සලකන්නේ. ඒ විදිහට දැන් මේ වගේම ලක්ෂණ පිළිබඳව මෙතනදී භාවිත කරන ලක්ෂණ පිළිබඳව ගත්තොත් ිනුත් මේ අර කලින් තීරණය කරපු ලක්ෂණ එකක් හෝ කීපයක් තමයි භාවිත කරන්නේ. එතකොට හරි වර්ග කිරීමක් සිද්ධ කරන්න නම් මේ වගේ ලක්ෂණ එකක් හෝ කීපයක් ප්‍රමාණවත් නැහැ. ඊටවත් මේ ජීවීන් පිළිබඳව හරියට වර්ගීකරණය සිද්ධ කරලා අවබෝධ කරගන්න යනකොට එහෙනම් ඒ අවස්ථාවත් ඔන්න අපිට මේ કૃතිම වර්ගීකරණයේ දකින්නට ලැබෙන ප්‍රධාන අඩුපාඩුවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි ඊළඟ වර්ගීකරණය වෙන ස්වභාවික වර්ගීකරණය පිළිබඳව කතා කරොත් ඔන්න මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් මේ පරිණාමික බන්ධුතා ඉස්මතු වෙන විදිහට තමයි මේ කියන ඊළඟ වර්ගීකරණය නැත්නම් මේ ස්වභාවික වර්ගීකරණය සිද්ධ කරන්නේ. එතනදී ප්‍රධානම වෙනා පරිණාමික බන්ධුතා සැලකීමකට ලක් කරලා තියෙන නිසා මේක අපිට එතනදීම කියන්න පුළුවන් මේක තමයි වඩාත් සාර්ථක වැදගත් වර්ගීකරණ ආකාරය වෙන්නේ කියලා. දැන් එතකොට එහෙනම් මේ ජීවීන් ඒගොල්ලන්ගේ මේ වංශ ප්‍රවේණිය මත පදනම් වෙලා ඒගොල්ලන්ගේ පරිණාමික බන්ධුතා භාවිතා කරලා වර්ගීකරණයක් ඒ වර්ගීකරණ ඒකකවලට යොමු කිරීමක් ඒවැයි පිහිටවීමක් තමයි මේ ස්වභාවික වර්ගීකරණයේදී සිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි එතනදී මේ වංශ ප්‍රවේණිය කියලා කියන්නේ යම්කිසි ජීව විශේෂයක හරි එහෙම නැත්නම් ජීව විශේෂයට ඥාති සම්බන්ධ කිට්ටු සම්බන්ධතාවයන් දක්වන විශේෂ කාණ්ඩයක හරිය පරිණාමික ඉතිහාසය තමයි අපි වංශ ප්‍රවේණිය කියලා හඳුන්වන්නේ. මේක එහෙනම් පරිණාමයේ පිළිබඳව අධ්‍යයනයන් සිද්ධ කරාට පස්සේ ඇති වෙච්ච ඒ වගේම මෙතනදී මේ ලක්ෂණ භාවිතා කිරීම ගත්තොත් අපි ඉස්සර કૃතිම වර්ගීකරණයේ දැක්කා වගේ ලක්ෂණ එකක් හෝ කීපයක් නෙවෙයි මෙතන ලක්ෂණ ගණනාවක් භාවිතා කරනවා මේ හේතු නිසා මේක වඩා දියුණු වර්ගීකරණ ක්‍රමයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ වගේම මේකෙදී ප්‍රධාන වශයෙන් මේ භාවිතා කරන ලක්ෂණ පිළිබඳව අපි හඳුනා ගත්තොත් ඒකෙදී මේ ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ ඒ වගේම ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ ඊළඟට සෛල විද්‍යාත්මක එහෙම නැත්නම් DNA RNA මේවයි භෂ්මාණු පිළිවෙල ඒ වගේ
අනුක ජීව විද්‍යාත්මක ලක්ෂණ කියන මේ ජීවීන්ගේ අර ගැඹුරටම තිය ලක්ෂණ හරහා තමයි එහෙනම් මෙතනදී මේ කියන වර්ගීකරණය සිද්ධ කරන්නේ. එහෙනම් එතනදී මේක වඩාත් සාර්ථක වෙනවා, වඩාත් වැදගත් වෙනවා මේ ජීවීන්ගේ සම්බන්ධතාවයන් හරියටම අවබෝධ කරගෙන ඒව නිශ්චිතවම ඒ ජීවීන් ඒ කාණ්ඩගත කිරීම සිද්ධ කරනකොට. එතකොට ඔයගලන්න මෙතන උදාහරණයක් විදිහට දක්වලා තියෙනවා මේ සතුන් වර්ගීකරණයක් සිද්ධ කරනකොට එතනදී මේ කොහොමද මේ ස්වභාවික වර්ගීකරණය යටතේ වර්ග කිරීමක් සිද්ධ කරන්න උදාහරණයක් මෙතන දක්වලා තියෙනවා. එතකොට සතුන්ගේ සත්ත්ව රාජධානියක් විදිහට අපි දැන් ඒක කතා කරනවා. ඉස්සරහදී රාජධානියක් විදිහට මේ එක ප්‍රධාන කොටසක් විදිහට ගත්තාම ඒ පොදු කොටසට අයිති වෙන කාණ්ඩ විදිහට අපිට එහෙනම් මේ නිඩාරියා දැන් මේවා ප්‍රධාන වශයෙන් අපි මේ වංශ විදිහට මෙතනදී හඳුනන් තියෙන්නේ. එහෙනම් ඒ වගේම ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා, ඊළඟට ඇනලීඩාවන්, ආත්‍රපෝඩා, මොලුස්කා, කෝඩේටා, එකයිනෝඩමීටා ඔය වගේ මේ ප්‍රධාන දැන් එතකොට මේ විදිහට මේ කාණ්ඩ තුල දකින්නට ලැබෙන ජීවීන් ගත්තාම මේ ජීවීන්ගේ අපි මේ කියපු පරිණාමික බන්ධුතා වඩාත් කිට්ටු කිට්ටු වශයෙන් තියෙන. එතකොට දැන් අපි මේ වගේ දැන් හිතන්නකෝ එක කොටසක් සැලකුවා. දැන් කෝඩේටාවන් පිළිබඳව සැලකුවා. කෝඩේටාවන් කියන ඒ වංශයේ ලක්ෂණ ටික දැනගත්තාම ඒ කියන්නේ කෝඩේටා වංශය දැන් මේක හරියට අධ්‍යයනය කිරීමක් සිද්ධ කරාම ඒ වංශය නම දැකපු ගමන් අපිට කියන්න පුළුවන් මේ තුල අන්තර්ගත වෙලා ඉන්න ජීවීන්ගේ මෙන්න මේ වගේ ප්‍රධාන ලක්ෂණ දකින්න තියෙනවා කියලා. ඒ වගේම මොලුස්කාවන් හිතන්නකෝ මොලුස්කාවන් දැන් අපි ප්‍රධානව දැන් සරලව කිව්වොත් අපි මේ මෘද්වංශී මෘදු දේහයක් දරන අය තමයි මේ මොලුස්කා වංශිකයන් යටතට අයිති වෙලා තියෙන්නේ. එහෙනම් ඒ කියනකොටම අපේ හිතේ මැවෙනවා මේ මොලුස්කා වංශයට අයිති වෙන්න පුළුවන් ජීවීන් කවුද කියන එක පිළිබඳව. අන්න ඒ විදිහට වඩාත් සාර්ථකව ඒගොල්ලන්ගේ ඒ ව්‍යුහ විද්‍යාත්මක, රූප විද්‍යාත්මක, අනුක ජීව විද්‍යාත්මක මෙන්න මේ කියන ලක්ෂණ පදනම් කරගෙන ඔය ආකාරයට කාණ්ඩගත කිරීමක් සිද්ධ කිරීම තමයි මේ කියන ස්වභාවික වර්ගීකරණයෙන් සිද්ධ කරලා තියෙන්නේ. ඒ සතුන් වර්ග කිරීම එහෙම සිද්ධ වෙනවා වගේම දැන් අපි ශාක වර්ගීකරණයක් පිළිබඳව ගත්තොත් දැන් අපි ඉදිරියට කතා කරනවා ඒ පිළිබඳව. එතකොට බ්‍රයෝෆයිටා, ලයිකෝෆයිටා, ටෙරෝෆයිටා, සයිකඩෝෆයිටා, කොනිෆෙරෝෆයිටා, ඇන්තෝෆයිටා මේ විදිහට ශාක ඒගොල්ලන්ගේ ලක්ෂණ පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩයක් දි හඳුන ගන්නට පුළුවන්. එතනින් උත්තරකට අපි බ්‍රයෝෆයිටා කියපු ගමන් අපිට ලැබෙනවා මෙන්න මේකට මේ ලක්ෂණ ටික මොනවද, මේ වගේ බ්‍රයෝෆයිටා කියන වංශයට අයිති වෙන්න පුළුවන්, එතකොට කවුද උදාහරණ වෙන්න පුළුවන්, මොනවද ඒ අතර තියෙන සම්බන්ධතාවයන්, ඒ වගේ සමානාත්මකතාවයන් මේ දේවල් ඔක්කොම පැහැදිලි වෙනවා මේ වගේ වර්ගීකරණයක් යටතේ කාණ්ඩගත කිරීම සිද්ධ කරහම. එතකොට ප්‍රධාන වශයෙන් මේ වගේ ස්වභාවික වර්ගීකරණයක් භාවිතා කිරීම නිසා අපිට ප්‍රධාන වාසි බොහොමයක් හඳුනා ගන්නට පුළුවන්. ඒකින් එක වාසියක් විදිහට දැන් අපි මේ උදාහරණ දකින්නවත් වගේ මේ විදිහට කාණ්ඩගත කිරීම සිද්ධ කරන නිසා මේ එකිනෙකට බොහෝ දුරට සමාන ලක්ෂණ පෙන්වන ජීවීන්ව එක කාණ්ඩයකට ඇතුළත් කරන්න හැකියාව මෙතනදී තියෙනවා. ඒක එක ප්‍රධාන වැදගත්කමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ඒ වගේ දෙයක් ඉස්සෙල්ලා කෘත්‍රිම වර්ගීකරණයේදී දැක්කේ නෑ. උදාහරණයක් විදිහට මම කිව්වනේ ඔබලන්ට අර පියාඹන්න හැකි නොහැකි විදිහට වර්ග කරොත් එහෙම පියාඹන්න හැකි ගොඩට පක්ෂීන් කෘමීන් දෙකොල්ලම ගැලෙනවා. හැබැයි ඒගොල්ලන් පක්ෂීන් කෘමීන් කියන්නේ ලොකු විවිධත්වයක් වෙනස්කමක් ඒ දෙකොල්ලන්ගෙන් එකිනෙකට ලොකු වෙනස්කම් තියෙන කොටස් දෙකක්. එහෙනම් ඊට වැඩිය මෙතනදී දැන් ඒකේ දැන් ආත්‍රපෝඩාවන් යටතට අපිට ක්‍රමීන් කතා කරන්න පුළුවන්. කෝඩේටාවන් යටතටයි පක්ෂීන් අයත් වෙන්නේ. එතකොට ඒ විදිහට අපිට ඒ ලක්ෂණයන් වෙන වෙනම ඒ ඇතුළත් වෙන වෙනම කාණ්ඩවලට බොහෝ දුරට සමාන ලක්ෂණ දරන ජීවීන් ඇතුළත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම මේ කියන වර්ගීකරණය හරහා අපිට මේ හැම ජීවියෙක්ම වර්ගීකරණය සිද්ධ කරන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේ මේ ලක්ෂණ එකක් දෙකක් නෙමෙයි මෙතනදී පදනම් කරන් තියෙන්නේ. ස්වභාවික වර්ගීකරණයේදී පුළුල්ල පැතිච්ච ලක්ෂණ ගණනාවක් භාවිතා කිරීමක් සිද්ධ කරන නිසා මේ ඉන්න ජීවීන් හැම කෙනෙක්ම මේ යටතේ යම් කාණ්ඩයකට අයිති කරලා වර්ග කිරීමක් සිද්ධ කරන්නට පුළුවන්.
ඒ වගේම මෙතන වඩාත් වැදගත් දේ තමයි ඊළඟට මේ පරිණාමික බන්ධුතා ඉස්මතු වෙන ආකාරයට එහෙම නැත්නම් මේ වංශ ප්‍රවේණිය මත පදනම් වෙච්ච ස්වභාවික බන්ධුතා පෙන්වුම් කිරීමක් මෙතනදී ප්‍රධානව දකින්නට ලැබෙනවා ඒ විදිහට එහෙනම් පරිණාමික බන්ධුතාවයන් භාවිතා කිරීම නිසා මේක ඉතාමත්ම වැදගත් ඒ වගේම වඩා සාර්ථක වර්ගීකරණීය විදිහට හඳුනා ගන්න පුළුවන්. තව දැන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙදි මේ ලක්ෂණ ගණනාවක් භාවිතා කිරීම, ඒ වගේම ඒ ලක්ෂණත් නිකම්ම ලක්ෂණනේ මේ ඒවා අපිට ඕන හැටියට මේ තර්කානුකූලව ඉදිරිපත් කිරීම සිද්ධ කරපු ලක්ෂණ. එතකොට කාටවත් මේ වෙන කියන්නේ එක එක්කෙනාට ඕන විදිහට හිතුමතේට ඇති කරපු ලක්ෂණ නෙවෙයි, හැමෝම ලෝකයේම පිළිගත්තු මට්ටමකින් මේ වෙනකොට හොයාගෙන තියෙන ඒ විද්‍යාත්මක දැනුමත් එක්ක ඇති කරගත්තු ලක්ෂණ. ඒ නිසා ඒවා වඩා තර්කානුකූල විදිහට ඒ වගේම විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන් මෙතනදී මේ කියන මේ ලක්ෂණ ඒ තියෙන මේ වර්ගීකරණ ආකාරය නිසා ඒ වගේම පෙරයින් හැකියාවක් අපි කියන පුරෝකතනය කිරීමේ හැකියාවක් තියෙන ජීවි පිළිබඳව මේ ස්වභාවික වර්ගීකරණේ මේ වඩා වැදගත් අවස්ථාවක් තමයි ඒකත්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ යම්කිසි ජීවියෙක් ඇතුළත් කරලා තියෙන වංශය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෝත්‍රය, එහෙම නැත්නම් කුලය, ඒ ඒ අවස්ථා විතරක් දැනගත්තොත් ඒ ජීවියව නිරීක්ෂණය කළේ නැති වුණත් මෙතනදී හැකියාව තියෙනවා ඒ අදාළ ගෝත්‍රය හෝ කුලයට හෝ ඒකට අනුව එහෙම නැත්නම් වංශයට හෝ අනුව ඒ ජීවිය මොන වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා මුලින්ම පුරෝකථනය කිරීම මුලින්ම මේ ඒ ගැන පෙරයිමක් සිද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් දැන් මොලුස්කා වංශය පිළිබඳව ගන්නකො ඒ කිව්වහමම දැන් මේක පිළිබඳව දැනගෙන ඉන්න කෙනෙක්ට ඩක්කාල ඔළුවට එනවා මේ මෘදු දේහ දරන්න. මේ වගේ කට්ටිය පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මෘදු දේහ වංශීන් කියලා. එතකොට ඒකට උදාහරණ වෙන්න පුළුවන් ජීවීන් අපේ ඔළුවට එනවා මේ කියන වංශයට අයිති වෙන්න පුළුවන් කියන අය පිළිබඳව. ඒ විදිහට එහෙනම් ඔන්න පුරෝ ජීවීන් පිළිබඳව පුරෝපත්තණය කිරීමේ හැකියාවකුත් මේ කියන ස්වභාවික වර්ගීකරණය කියන සාර්ථක වර්ගීකරණයේ ප්‍රධාන වැදගත්කමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔය විදිහට එහෙනම් අපිට මේ වර්ගීකරණ ආකාර දෙක මොනවද, ඒවැයි මොනවද මේ කියන ප්‍රධාන එක් එක් වර්ගීකරණයන් යැත්තේ මොනවද දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ, එකෙන් මොනවද වඩාත්ම වැදගත් වර්ගීකරණය, ඒ හේතු එකට ඒක තියෙන දකින්න ලැබෙන විශේෂයෙන් මේ ස්වභාවික වර්ගීකරණය පිළිබඳව කතා කරනකොට මොනවද මේ වර්ගීකරණයේ දකින්න ලැබෙන වාසිමේ දේවල් පිළිබඳව එහෙනම් ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ කොටස යටතේ. ඊළඟට අපි බලමු වර්ගීකරණයේ ඉතිහාසය පිළිබඳව. දැන් මේ ඕනම දෙයක් ඕනම මේ විද්‍යාවක් පිළිබඳව කතා කරනකොට අපිට ඉතා වැදගත් වෙනවා මේවා මේ කියන විද්‍යාවක් නිකම්ම බිහි වෙන්නේ නැහැ. ඒවා මුලින්ම හොයාගන්න ඒකට අපකැප වෙලා වැඩ කරපු ඒ පුද්ගලයින්ගේ සොයා ගැනීම නිසා තමයි වර්තමානයේ වෙනකොට මේ තත්ත්වයට පත් වෙන්න තරම් දියුණු තත්ත්වයක් පත් වෙන්න අර මූලික පදනම තමයි හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඉතිහාසය හැමදේම ඉතිහාසය පිළිබඳව ඕනම දෙයක ඉතිහාසය පිළිබඳව අපි හොයලා බලන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් ඒ විදිහට වර්ගීකරණය පිළිබඳව වර්ගීකරණයේ ඉතිහාසය පිළිබඳව කතා කරනකොට මේ ඉතිහාසය තුළ මුල්ම කාලේ මේ විද්‍යාවන් පිළිබඳ දියුණුවක් ඇති වෙන්න ඉස්සෙල්ල කාලයේ ඒ කලින් කලට මේ විවිධ විද්‍යාඥයන් මේ ජීවීන්ගේ ලක්ෂණ භාවිතා කරලා එතකොට ඒ ජීවීන් කාණ්ඩවලට වෙන් කරලා විවිධාකාරයේ වර්ගීකරණ පද්ධති ඉදිරිපත් කිරීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒවා එතරම් විද්‍යාත්මක පදනමක් ඇති වෙන්නේ වෙයි බොහෝ වෙලාවට මේ සාමාන්‍ය චර්යාත්මක බාහිර ලක්ෂණ තමයි එතනදී මේ ප්‍රායෝගිකව පහසුව ඉන්න ඒ වගේ වර්ගීකරණයක් ඉදිරිපත් කරගෙන තියෙනවා. ඒ නිසා මේ මුල් කාලීනව භාවිතා කරපු ඒ වර්ගීකරණ පද්ධති සියල්ලම විකෘතිම වර්ගීකරණ පද්ධති. අපි අර මුලින්ම හඳුනාගත්තේ ප්‍රාථමික මට්ටමේ වර්ගීකරණ පද්ධති ආකාරයේ විදිහට තමයි අපිට ඒ මුල් ඒවා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අර මිනිසාට භාවිතේ අවශ්‍යතාවයන් අනුව ඒ අවස්ථාවන්ට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් ආකාරයට තමයි මේ කියන වර්ගීකරණ ඉදිරිපත් වීම සිද්ධ වෙලා තියෙන්නේ.
හරියටම විද්‍යාත්මක පදනමකින් ඒ කියන්නේ දැන් දැනට සාපේක්ෂව ගත්තාම එතනදී අර මුල් කාලීනව ඉදිරිපත් වෙච්ච ඒ දේවල් වලට සාපේක්ෂව වඩා විද්‍යාත්මක පදනමකින් ඒ ජීවීන් පිළිබඳව අවබෝධයක් ඇතිව හරි අවබෝධයක් ඇතිව ඒ ක්‍රමානුකූලව වර්ගීකරණයක් ඉදිරිපත් කරපු පළවෙනි පුද්ගලයා තමයි අපිට හඳුනගන්න පුළුවන් මෙන්න මේ ඇරිස්ටෝටල් ඇරිස්ටෝටල් තමයි එහෙනම් ජීවීන් පිළිබඳව මුලින්ම හරි ඒ කියන්නේ විද්‍යාත්මක පදනමකින් ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීමක් සිද්ධ කළ වර්ගීකරණයක් සිද්ධ කරපු පළවෙනි පුද්ගලයා එහෙනම් අපිට මෙන්න මේ ඇරිස්ටෝටල් විදිහට හඳුනා ගන්නට පුළුවන් මෙතනදී මේ ප්‍රධාන වශයෙන් මේ ඇරිස්ටෝටල් විසින් මේ ජීවීන් එක ආකාරයකින් යා කාණ්ඩගත කිරීම එහෙම නැත්නම් මේ වර්ගීකරණය කිරීම සිද්ධ කරා ශාක හා සතුන් විදිහට ජීවීන් කියන මේ සම්පූර්ණ කොටසක් විදිහට ගත්තොත් ඔවුන් මුලින්ම මේ ශාක හා සතුන් ලෙස වර්ගීකරණය කරා ඒ වගේම මේ සතුන් පිළිබඳව කතා කරනකොට ඒ සතුන් තවදුරටත් යා වර්ගීකරණය කිරීම සිද්ධ කරා ඒ සත්වයන්වත් විවිධ නිර්ණායක භාවිතා කරලා දැන් උදාහරණ විදිහට ඒ සත්වයන්ගේ දකින්නට ලැබෙන සංචරණ විදි ඒ වගේම මේ ප්‍රජනන විදි මොන විදිහේ ප්‍රජනන ආකාර දෙයගලන දකින්න ලැබෙන්නේ මොන විදිහේ සංචරණ ආකාරයන්ද මේගොල්ල දක්වන්නේ ඊළඟට රතුරුදිර සෛල ඇති නැති භාවය කියන අවස්ථාව ඒ වගේ මේ නිර්ණායක සාපේක්ෂව ගත්තොත් යම් ආකාරයකට විද්‍යාත්මක තත්ත්වයක් දකින්නට පුළුවන් ආකාරයක් විදිහට අපිට ඒක හඳුනා ගන්නට පුළුවන් මේ විදිහට ඒ වගේ ලක්ෂණ අනුව එහෙනම් මේ සතුන් තවදුරටත් වර්ග කිරීමක් සිද්ධ කරන්න මේ කියන ඇරිස්ටෝටල් එහෙනම් දායක වුණා එයා තමයි එහෙනම් අපි මේ වර්ගීකරණයක් පිළිබඳව කතා කරනකොට අපේ ප්‍රධාන පුරුක පළවෙනි ඒ සොයා ගැනීම හා සම්බන්ධව විශාලතම ගෞරවය හිමිය යුතු පුද්ගලයා මේ වර්ගීකරණය හා සම්බන්ධව කතා කරනකොට ඇරිස්ටෝටල්. මොකද එයා ඒ தත්ත්වය හොයාගත්තන සම්හාර විට එතනින් එහාට බොහෝ දුරට ඒ පිළිබඳව සොයා ගැනීම සිද්ධ නොවෙන්න තිබ්බ. හැබැයි මේ පුද්ගලයා ඒ විදිහට මුලින්ම හොයා ගැනීම සිද්ධ කිරීම හරහා වර්තමානයේදී මේ තරම් දියුණු වර්ගීකරණ தත්ත්වයක් ඇති වෙන්නට ඒක ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඊළඟ පුද්ගලයා විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ තියෝප්‍රස්ටස්. තියෝප්‍රස්ටස් කියන පුද්ගලයා. මෙයත් ඇරිස්ටෝටල් හා සම්බන්ධතාවයක් තියෙන ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයෙක් තමයි මේ තියෝප්‍රස්ටස් කියලා හඳුන්වන්නේ. මෙයත් විශේෂයෙන්ම මේ ශාක පිළිබඳව වර්ගීකරණය සිද්ධ කරනකොට මුලින්ම මේ ශාකවල දේහ විලාසය කොහොමද මේ ශාක පේන්න තියෙන ආකාරය අනුව මෙයා මුලින්ම වර්ගීකරණයක් සිද්ධ කළා මේ විශාල වශයෙන් ලොකුවට පැතිරලා තියෙන ශාක වෘක්ෂ විදිහටත් ඊළඟට සාමාන්‍ය මට්ටමින් දකින්නට ලැබෙන මධ්‍ය ප්‍රමාණයේ ව පඳුරු විදිහටත් ඒ වගේම ඉතා කුඩා විදිහට දකින්නට ලැබෙන ඒ ශාක වර්ග දේහ විලාසය අනුව පැලෑටි විදිහටත් කියලා සාර්ථකව මේ ශාක දේහ විලාසය අනුව ඒ විදිහට ඔන්න වර්ග කිරීමක් සිද්ධ කරා. ඒ වගේම යා තව දැක්ක මේ ශාකවල ජීවන කාලය අනුවත් මේව වර්ග කිරීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා එතනත් විවිධත්වයක් වෙනස්කමක් මේ ශාකවල තියෙනවා කියලා ඒ අනුව ඒකවාර්ෂික ශාක ඒ කියන්නේ වර්ෂයක් තුල තමයි මේගොල්ලෝ මල් පද දරලා සම්පූර්ණයෙන් යාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වීම සිද්ධ වෙන්න ජීවන කාලය සම්පූර්ණ වෙන්න වර්ෂයක් වගේ කාලයක් තමයි ආසන්න කාලයක් තමයි ගත වෙන්නේ මේ වගේ ශාක ඒකවාර්ෂික ශාක විදිහට මෙයා හඳුනගත්තා ඒ කොටසට අයිති කළා ඊළඟට තව කොටසක් මේ ද්විවාර්ෂික වසර දෙකක් වගේ කාලයක් යන ශාක ඒ වගේම ඊට වඩා බොහෝ කාලයක් වසර ගණනාවක් තිස්සේ කියන්නේ ජීවිත කාලය පවත් ගන්න ශාක විදිහට ඒව බහුවාර්ෂික ශාක විදිහටත් ඔහු නම් කිරීම සිද්ධ කරා ඒ විදිහට ශාකවල දේහ විලාසය අනුව එක කොටසකුත් ඒ වගේම ශාකවල ජීවන කාලය අනුව තව කොටසකුත් කියලා මේ පුද්ගලයා එයාගේ වර්ගීකරණය කිරීම සිද්ධ කරා
මේ තියෝපැස්ට්‍රස් කියන පුද්ගලයාගේ කියන්නේ යාගේ රූපය තදාල ප්‍රතිමාවක දකින්න ලැබෙන යාගේ රූප කායක් තමයි මේ දකින්න ලැබෙන්නේ ඊළඟට අපි බලමු ඊළඟ තවත් විතා වැදගත් වෙන විද්‍යාඥයෙක් ඒ තමයි කැරොලස් ලිනේයස් දැන් මේ කියනකොටම සමහර විට ඔයගලන්ට මතකයට එනවා ඇති මෙයා පිළිබඳව කතා කරනකොට අපි ප්‍රධානම අපේ ඔළුවට එන්නේ මේ දීපද නාමකරණය පිළිබඳව කැරොලස් ලිනේයස් ලොකු ප්‍රධාන සොයා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා එතකොට මේ ලිනේයස්ගේ කාලය වෙනකන් විද්‍යාඥයින් ඒ ජීවීන් නම් කිරීම සිද්ධ කරනකොට ඒවට විවිධ ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒක හරිය නිසියාකාර ක්‍රමයක් කියලා භාවිතා කරලා නැහැ. ඔවුන් ඒ අදාළ ඔවුන්ගේ භාවිතයන් සඳහා විවිධ ක්‍රම භාවිතා කරලා විවිධ නම් භාවිතා කිරීමක් සිද්ධ කරලා තියෙනවා. හැබැයි මේ කියන කැරොලස් ලිනේයස් කියන පුද්ගලයා 1753 වර්ෂයේදී තමයි ඔහුගේ ඒ ප්‍රධාන සොයා ගැනීම සිද්ධ කරේ. හඳුන්වා දීම සිද්ධ කරේ හඳුන්වනවා දීපද නාමකරණය කියලා. ජීවීන් වර්ග කිරීම කාණ්ඩගත කිරීම සිද්ධ කරනකොට ඉතා වැදගත් වෙන අවස්ථාවක් කියලා අපි කිව්වා මේ නාමකරණය කියන්නේ ඒකෙදි මේ ජීවීන් හඳුනගන්න පුළුවන් වඩාත් සාර්ථක නාමකරණයක් විදිහට මෙන්න මේ දීපද නාමකරණය හඳුන්වා දීම සිද්ධ කරන්නේ නම් කැරොලස් ලිනේයස්. දීපද නාමකරණය පිළිබඳව තව වැඩිදුර විස්තර අපි කතා කරනවා මෙතනම ඉස්සරහදී. එහෙනම් දැනට මතක තියාගන්න මේ නාමකරණය කියන්නේ දීපද නාමකරණය කියන ප්‍රධාන ඒ නාමකරණ අවස්ථාව හොයා ගැනීම සිද්ධ කරේ මේ කැරොලස් ලිනේයස් විසින්. ඒ වගේම මෙයා මේ ඉන්නේ කැරොලස් ලිනේයස් එතකොට කැරොලස් ලිනේයස් විසින් තව සිද්ධ කරපු ප්‍රධාන දෙයක් තමයි මෙතනදී යා මේ සාමාන්‍ය ශාක වර්ග 6000ක් විතර වර්ගීකරණය කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒකෙදී මෙයා භාවිතා කරලා තියෙන වර්ගීකරණ මට්ටම් කිහිපයක්. ඒ එතනදී එහෙනම් ඔන්න මේ කියන වර්ගීකරණ මට්ටම් සාගීමේ ගෞරවයේ හිමි වෙන්නේ මේ කැරොලස් ලිනේයස්ට. ඒ තමයි විශේෂය, ඝණය, ගෝත්‍රය ඒ වගේම වර්ගය මෙන්න මේ කියන ඒ තක්සෝන හතර ඇතුළත් කරපු ඒ තක්සෝන දූරාවලියකට අනුව අර කියපු ඒ ඔහු හඳුනගත්තේ ශාක වර්ග 6000 වර්ගීකරණය සිද්ධ කිරීමක් කරලා තියෙනවා. ඒකට ඒකත් එක ප්‍රධාන සුවිශේෂී අවස්ථාවක් විදිහට අපිට මේ වර්ගීකරණය තුළ හඳුනගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ශාක පිළිබඳව වර්ගීකරණයන් සිද්ධ කරනකොට විශේෂයෙන් මේ සපුෂ්ප ශාක වර්ගීකරණය සිද්ධ කරනකොට එතනදී එයා ඔය ප්‍රධානවම සපුෂ්ප ශාකවල තියෙන මේ මල්වල රේණු සංඛ්‍යාව, පුෂ්පයේ කඩංගු රේණු ගණන, කීල ගණන ඔය වගේ ලක්ෂණ පදනම් කර ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. එහෙම කරලා එයා මේ වර්ගවලට වෙන් කිරීම, ක්ලාසස් වලට වෙන් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඒ වර්ග පුෂ්පයේ ඩිම්බ කෝෂයේ ලක්ෂණ මත නැවතත් කාණ්ඩවලට මේ කරලා තියෙනවා. ඒව තමයි යාමේ ඕඩර්ස්. එහෙම නැත්නම් ගෝත්‍රවලට වෙන් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට මේ එක එක ගෝත්‍රයක් නැවතත් කුඩා කාණ්ඩවලට, ඒ කියන්නේ ඝන අපි කියන හඳුනනතර ජෙනරා කියලා ඝනවලට වෙන් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ එක එක ඝණය නවතත් කුඩා කාණ්ඩ වලට විශේෂ කියලා හඳුන්වන ස්පීසිස් කියලා හඳුන්වන්නේ කුඩා කාණ්ඩ වලට වෙන් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ විදිහට එහෙනම් අර තක්සෝන හතරක් විදිහට හඳුනගන්න පුළුවන් ප්‍රධාන අවස්ථාවලදී තක්සෝන දූරාවලියකට අනුව මේ කැරොලස් ලිනේයස් ඒ විදිහට ශාක 6000ක් පමණ හඳුනගෙන නම් කිරීම වර්ගීකරණය කිරීම සිද්ධ කරලා තියෙනවා. විදිහට එහෙනම් ඔන්න ප්‍රධාන තව වර්ගීකරණීය පිළිබඳව කතා කරගෙන යනකොට මේ කතාව තුළ අපිට ඉතා වැදගත් පුද්ගලයෙක් එහෙනම් මේ අපි හඳුනගත්තු කැරොලස් ලිනේයස් කියලා හඳුන්වන්නේ. මොකද අපි මේ ප්‍රධානම මේ ලෝකේ දැනට භාවිතා වෙන මේ දීපද නාමකරණය ඒක විශේෂත්වය මොකක්ද කියලාත් අපිට ඊළඟට වැඩිදුරටත් හඳුනගන්න පුළුවන්. ඒ කියන ප්‍රධාන අවස්ථාව හොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ අපි මේ කියපු කැරොලස් ලිනේයස්ට. ඒ වගේම මෙයාගේ තව හොයා ගැනීමක් විදිහට මේ ශාක හා සප්ත කියන රාජධානී දෙක
හඳුන්වා දීමක් සිද්ධ කරලා තියන්නේ මේ කැරොලස් ලිනේයස් විසින්. එහෙනම් රාජධානි කියන අවස්ථාවත් ඔන්න ඒ තක්සෝන මට්ටමත් මෙයා විසින් හඳුන්වා දීම සිද්ධ කරලා තියෙනවා. දැන් මේ වෙනකන් දැන් මේ කැරොලස් ලිනේයස් වෙනකන් එහෙනම් අපිට පේනවා මේ ශාක හා සතුන් කියලා ජීවීන් කොටස් දෙකකට වෙන් කිරීමක් කාණ්ඩ දෙකකට වෙන් කිරීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. මොකද අවසානයේ දැන් අපිට කතා කරපු කැරොලස් ලිනේයස් පවා මේ රාජධානි දෙකක් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. ශාක රාජධානිය සත් රාජධානිය කියලා. හැබැයි මේ ඊට පස්සේ මේ අන්‍යීක්ෂ සොයා ගැනීමත් එක්ක මේ දේවල් එක්ක තව මේ අපිට ඇසට නොපෙනෙන ජීවීන් කොටසකුත් වාසය කරනවා කියලා හොයාගත්තා. शुद्ध जीवी होयागनीम सिद्ध उनाट पस्ते विद्याजधानी शाक राजधानी राजधानी देखा जीवी वर्ग सिद्ध कर नवेन तव जीवी इन्न विद्याज्ञ पस्य अवबोध कर මේ විද්‍යාඥයා ඒ කියන්නේ ඕනස්ට් හේකර් කියන මේ විද්‍යාඥයා විසින් ප්‍රධාන සොයා ගැනීමක් ඔන්න ඊළඟට සිද්ධ කළා. ඒ තමයි අර කියපු ශාක සප්ත කියන රාජධානි දෙකට අමතරව තුන්වෙනි රාජධානියක් විදිහට මෙයා හොයාගත්තා ප්‍රොඩිස්ටා කියන රාජධානිය. එහෙනම් ප්‍රොඩිස්ටා රාජධානිය සොයා ගැනීම ඒ ගෞරවය හිමි වෙන්නේ මේ කියන ඕනස්ට් හේකර් කියන විද්‍යාඥයාට. 1866 දී තමයි මේ මොහු විසින් ඒ විදිහට තුන්වෙනි රාජධානියක් විදිහට ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට බොහොමයක් අර ශාක සතුන් යටතට නොගැනෙන ජීවීන් බොහොමයක් මේ කියන ප්‍රොටිස්ටා කියන රාජධානියට වර්ගීකරණය සිද්ධ කරන්නට හැකියාව ලැබුණා. ඒ වගේම මෙයා හොයාගත්ත තවත් වැදගත් දෙයක් තමයි දැන් මේ වෙනකන් ඔබලන්ට මතක ඇති දැන් අපි මීට ඉස්සෙල්ලා කතා කරපු ලිනියස් ගැන කියනකොට එයා එතකොට රාජධානි කියන අවස්ථාවත් හොයාගත්තා. ඒ වගේම මේ විශේෂය ගණ්‍ය ගෝත්‍රයේ වර්ගය කියන තක්සෝන මෙයා හොයාගත්තා. හැබැයි තාම මේ වංශය කියන තක්සෝනිය එතකොට හඳුනගෙන තිබ්බේ නැහැ. අන්න ඒ වංශය කියන තක්සෝනිය හඳුන්වා දීම සිද්ධ කරෙත් මෙන්න මේ ඕනස්ට් හේකර් කියන විද්‍යාඥයා විසින්. ඒ වගේම තව බොහෝමයක් ජීවීන් වර්ගීකරණය සිද්ධ කරන්න මේ විද්‍යාඥයා ප්‍රධාන වශයෙන් දායක වීම සිද්ධ වෙලා තියෙනවා. ඔය විදිහට අපිට ඊළඟ විද්‍යාඥයා විදිහට ඕනස්ට් හේකර් 1866 වසර ඒ ආශ්‍රිත කාල සීමාවෙදී ඔහු විසින් හොයාගත්තු ඒ ප්‍රධාන සොයා ගැනීම වල වැදගත්කම ඒ විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ අවස්ථාව ඕනස්ට් හේකර්ගේ සොයා ගැනීම වලට හේතුුනෙත් එහෙනම් දැන් මේ අන්වීක්ෂේදනදී මුලින්ම මේ සරල අන්වීක්ෂයන් නිපදෙව්වේ. සරල අන්වීක්ෂයන් නිපදවල ඒ මගින් බොහෝ දුරට අධ්‍යයනය කරන්න පුළුවන් වුණේ සාමාන්‍යයෙන් වඩාත් කුඩා ජීවි නෙමෙයි අසරණ නොපෙනෙන ජීවීන් අතරත් අපිට වඩාත් කුඩා. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ භාවිත කිරීමක් සිදු කළා හඳුනගන්න ජීවීන් ඉන්නවනේ. ඒ වගේ ජීවීන් නෙමෙයි මේ අන්වීක්ෂවලත් මේ මුලින්ම ඇතිවෙච්ච ආකාරයන් කියන්නේ එච්චර මේ විශාලන බලයවන් විභේදන බලයවල් තිබිච්චේවා නෙමෙයි. ඒ නිසා එතනදී ඒ හඳුනාගත්තු දැන් ඔය ක්ලැමිඩමොනාස් වොන් ඔය වගේ ජීවීන් තමයි මේ වෙදි ප්‍රධානවම දැන් ජල සාම්පල් මේ පරීක්ෂා කිරීමට ලක් කරාම මේ වගේ අවස්ථාවන් වලදී තේන්නේ. හැබැයි දැන් මේ ඕනස්ට් හේකර්ගේ කාලෙකට පස්සේ තව කාලයක් ගියාම මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගැනීම සිද්ධ කරා. එතකොට දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන්නේ තවත් වඩාත් විභේදන බලය විශාලන බලය වඩාත් වැඩි වෙච්ච අවස්ථාවක්. එතකොට එතනදී තවදුරටත් මේ ඇසට නොපෙනෙන ලෝකයේත් ශුද්ධ ජීවීන් තුලත් තවත් එහාට ගොඩක් මේ හඳුනා ගන්න පුළුවන් ජීවීන් ඉන්නවා කියන එක මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයා ගැනීමත් එක්ක හඳුනාගත්තා. එතනදී විශේෂයෙන්ම මේ සෛල සංවිධානවල ආකාර දෙකක් විදිහට මේ ප්‍රඥාෂ්ටික සෛල සංවිධානයක් ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් කියලා දෙයක් තියෙනවා කියන එකත් මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගැනීමෙන් පස්සේ විද්‍යාඥයින් විසින් හොයාගත්තා. ඊට පස්සේ ඒ කියන හොයා ගැනීමුත් පදනම් කරගෙන තවත් වැදගත් අවස්ථාවක් එහෙම නැත්නම් තවත් වැදගත් වර්ගීකරණයක් ඉදිරිපත් කරපු පුද්ගලයෙක් තමයි ඊළඟට මෙන්න මේ
රොබර්ට් එච් විටේකර් කියලා හඳුන්වන පුද්ගලයා. මේ රොබර්ට් එච් විටේකර් පිළිබඳව ගන්නකොට එයා ප්‍රධාන වශයෙන් සිද්ධ කරපු දෙයක් තමයි මේ රාජධානි පහේ වර්ගීකරණය. 1969 වර්ෂයේදී මෙයා මේ හඳුන්වලා දුන්න ප්‍රධාන වර්ගීකරණ පද්ධතියක් ඒ තමයි රාජධානි පහේ වර්ගීකරණය. එයා හඳුන්වලා දීපු රාජධානි පහ තමයි මෙතනදී මොනරා රාජධානිය, ප්‍රොටිස්ටා රාජධානිය, දිලීර රාජධානිය, ප්ලාන්ටේ රාජධානිය සහ ඇනිමාලියා රාජධානිය වශයෙන් එනම් ඔන්න රාජධානි පහක් මෙතනදී හඳුන්වලා දුන්නා. දැන් ඊට ඉස්සෙල්ලා අපි මෙතනදී එහෙනම් දැන් මේ කැරොලස් ලිනියස් පිළිබඳව කතා කරනකොට අපි දැක්කා යා මේ ශාකහා සත්තු කියලා රාජධානි දෙක හඳුන්වා දීමක් සිද්ධ කරා. ශාක රාජධානිය, සත්ත රාජධානිය. ඊළඟට මේ අර්නස්ට් හේකල් කියන ඒ විද්‍යාඥයා විසින් ආලෝක අන්විච්‍ය විශේෂයෙන් ඉවසවා ගැනීමෙන් පස්සේ හඳුනගත්ත මේ ශුද්‍ර ජීවීන් පිරිසක් පිළිබඳව එතනදී ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වලා දුන්නා. ඔන්න එහෙනම් මේ වෙනකන් මේ වගේ රාජධානි තුනක් තමයි හඳුනගෙන තිබ්බේ. හැබැයි දැන් මේ රොබර්ට් එච් විටේකර් කියන පුද්ගලයා ඒ විද්‍යාඥයා විසින් එහෙනම් තවදුරටත් විශේෂයෙන් මේ ඉලෙක්ට්‍රෝන අන්විච්‍ය සොයා ගැනීමත් එක්කම තවදුරටත් පුළුල්ව මේ ජීවීන් පිළිබඳව විශේෂයෙන්ම මේ ශුද්ධ ජීවි පිළිබඳව තවදුරටත් වැඩිපුර හොයා ගැනීමත් එක්ක මේ පුද්ගලයා විසින් එහෙනම් මෙන්න මේ රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කිරීම සිද්ධ කරා. එතනදී රාජධානි පහේ වර්ගීකරණයට තවර අපි කියපු අවස්ථාවන් වලට අමතරව එකතු වෙලා තියෙන අවස්ථාව විදිහට එහෙනම් මොනරා සහ දිලීර කියන රාජධානිය හඳුනගන්න පුළුවන්. දැන් මේ කියන අවස්ථාවන් එකතු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ සෛල සංවිධාන, ශූන්‍යෂ්ටික ප්‍රඥෂ්ටික කියන සෛල සංවිධාන ආකාර හොයා ගැනීම. ඒ හොයා ගැනීමත් එක්ක තමයි මේ විදිහට වඩාත් පුළුල් කළා මේ රාජධානි පහේ වර්ගීකරණයක් විදිහට හොයා ගන්න හැකියාව ලැබිලා තින්නේ. එහෙනම් මෙතනදී අර මුලින් ඔක්කොම මේ ශුද්‍ර ජීවීන් ප්‍රොටිස්ටා රාජධානියට දැම්මට ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන අන්විච්‍ය සොයා ගැනීමත් එක්ක විද්‍යාඥයෝ හඳුනගෙන තියෙනවා එහෙම ඇසර නොපෙළෙන හැම ජීවියෙක්ම ශුද්‍ර ජීවීන් හැමෝම එක කාණ්ඩයකට යොදන්න බෑ. දැන් ඔයගොල්ලෝ තවදුරටත් මේ රාජධානිය පිළිබඳව අඳුන ගන්නකොටම ඒක විස්තර කතා කරනකොට හඳුන ගන්නවා අපි මේ ප්‍රොටිස්ටා කියන රාජධානිය පිළිබඳව ගන්නකොට ශූන්‍යෂ්ටික සෛල සංවිධාන ආකාරයක් දරන ජීවීන් මෙතන ඉන්නේ. එතකොට ඊට පහලින් එහෙම නැති ප්‍රඥෂ්ටික ආකාර දක්ින් ලැබෙනවා. එහෙනම් මොහු විසින් මේ මොනරා රාජධානියට තමයි ඒ ආකාරයේ ප්‍රඥෂ්ටික ජීවීන් ඇතුළත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඔය විදිහට රාජධානි පහේ වර්ගීකරණ පද්ධතිය හඳුන්වා දීමේ ගෞරවය එහෙනම් රොබර්ට් එච් විටේකර්ට තමයි හිමි වෙන්නේ. මෙයා මේ වර්ගීකරණය සිද්ධ කරනකොට ප්‍රධාන වශයෙන් යොදාගත්ත නිර්ණායක කිහිපයක් මෙතනදී, ඒ කියන්නේ මේ රාජධානි පහේ වර්ගීකරණයට පදනම් වෙච්ච ඒ ප්‍රධාන නිර්ණායක කිහිපයක් මෙතනදී හඳුන ගන්න පුළුවන්. ඒ තමයි එක වර්ගයක් විදිහට මේ සෛලීය සංවිධානයේ ස්වභාවය. ඒ කියන්නේ ශූන්‍යෂ්ටික ප්‍රඥෂ්ටික කියන භාවය අනුව එතනදී මේ ශූන්‍යෂ්ටිකයෝ කියන්නේ කවුද, ප්‍රඥෂ්ටිකයෝ කියන්නේ කවුද කියන ඒවා වෙනස්කම් නැතුව සංසන්දනාත්මකව දක්වන්න මේ වෙනකොට ඔබලන්ට හැකියාව තියෙනවා. ඒ නිසා මම තවත් ඒවා විස්තර කරන්නට යන්නේ නැහැ. එහෙනම් මෙතනදී ඒ විදිහට එක ප්‍රධාන පදනමක් තමයි මේ සෛලීය සංවිධානයේ ස්වභාවය. මේ වර්ගීකරණ ඒ රාජධානී පිටදී බැලුවාම ඔබලන්ට පේනවා. එහෙනම් මේ විදිහට වර්ගීකරණය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ, කොහොම කොයි කාණ්ඩද එහෙනම් මේවට අයිති වෙන්න පුළුවන් අය කියලා. ඒ වගේම මේ ඒක සෛලිකද බහු සෛලිකද කියන සෛල ආකාරය කියන ඒ අවස්ථාවත් න්‍යායික පදනමක් විදිහට හඳුනගෙන තියෙනවා මෙතන. ඒක සෛලික ආකාර, බහු සෛලික ආකාර මේ తත්වය මෙතනදී පදනම් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ජීවීන්ගේ පෝෂණ විලාශයන් කියන එකත් මෙතනදී හඳුනාගෙන තියෙනවා. පෝෂණ විලාශයන් ගැන කියනකොට අපිට දැන් ප්ලාන්ටි රාජධානියක් ගැන කතා කරනකොට ප්‍රධානම අපි ප්‍රභාසයන් පෝෂී කොටසක් පිළිබඳව. ඒ විදිහට අපිට දැන් රසායනික විෂම පෝෂී ආකාර විදිහට ඇනිමාලියා හඳුනගන්න පුළුවන්. ඒ වගේම දිලීරවල මේ වගේ අපිට මේ පෝෂණ විලාශයන් මත පදනම් වෙලත් මේ කියන ප්‍රධාන නිර්ණායකයක් විදිහට එතනදී ඔන්න ඔහු භාවිතා කරලා තියෙනවා මේ රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කිරීම සිද්ධ කරනකොට.
එහෙනම් රොබර්ට් එච් විටේකර් විචින් ප්‍රධානම සුවවැණීමක් විදියට ඔන්න ඔය රාජධානි පහේ වර්ගීකරණය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ විදිහට මේ වෙනකන් දැන් අපි ඒ කතා කරපු පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ සොයා ගැනීම් පිළිබඳව හඳුනා ගන්නකොට දැන් රොබර්ට් එච් විටේකර් දක්වා ඔහුගේ සොයා ගැනීම් දක්වා මේ වෙච්ච ඉතිහාසය පිළිබඳව අපි කතා කරා. ඊළඟට දැන් ආයේ මේ සොයා ගැනීම් පිළිබඳව කතා කරනකොට මේ හැම දෙයකටම තව වැදගත් වෙච්ච ඉතා ප්‍රධාන දියක් තමයි මේ චාල්ස් ඩාවින් විසින් හොයාගත්තු පරිණාමවාදය කියන ඒ සොයා ගැනීම. ඒ වගේ මෙතනදී මේ ජීවයේ ඒකීය සම්භවයක් මේ එකම පූර්වජයෙක්ගෙන් තමයි පැවත ඇවිල්ලා මේ අවසානයේට විවිධ විශේෂ දක්වා මේ වෙනස් වීම සිද්ධ වුණේ ජීවීන් පරිණාමය වීම සිද්ධ වුණේ කියලා මතකයෙන් අපි මේ පළවෙනි ජීවි පළවෙනි මේ ප්‍රාග් සෛලිය කියන අවස්ථාව ඇතිවීම පිළිබඳ වෙනන් ඒ වගේ එක අවස්ථාවකින් තමයි අවසානයේට පරිණාමය වෙවි අන්තිමට කතා කරපු මේ ශූන්‍යෂ්ටික ජීවීන්ගේ සම්භවය ඔවුන්ගේ විවිධාංගීකරණය මේ මට්ටමක් දක්වා මේ වර්තමානයේ සිටින ජෛව විවිධත්වය ඒ මට්ටමට පත්වීමක් දක්වා ඇතිවෙන්න මූලික හේතුව වුණේ අර මුලින්ම ඇතිවෙච්ච ඒ ජීවි තමයි ප්‍රාග් සෛලිය කියන අවස්ථාව. එතකොට මේ ජීවයේ ඒකීය සම්භවයක් තමයි මෙතනදී ප්‍රධාන වෙහෙනම් සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඒ මතය පිළිගැනීමක් පිළිගැනීමකට ලක්ුණා පස්සේ ඒවා ඔප්පු කිරීම සිද්ධ කරලා ඒ විද්‍යාඥයින් විසින් වඩාත් සාක්ෂි සහිතව වඩාත් විද්‍යාත්මක ආකාරයෙන් ඒවා පැහැදිලි කිරීම සිද්ධ කරා. මේ නිසා මේ කියන දේවලුත් එක්ක ඒ කියන්නේ මේ ඩාවින්ගේ පරිණාමවාදය ඒ වගේම මේ ජීවයේ ඒකීය සම්භවය පිළිබඳව මතය මේ දේවල් පිළිගැනීමත් එක්ක මේ පරිණාමික බන්ධුතා වන් අර්ථකථනය කරන්න මේ වර්ගීකරණ විද්‍යාඥයෝ මේ ස්වභාවික පද්ධති කියන දැන් අපි මේ හඳුනගන්න ස්වභාවික වර්ගීකරණය කියන වඩාත් ඒ සාර්ථක ක්‍රමයට යොමු වෙන්න පටන් ගත්තා. එතකොට ප්‍රධාන වශයෙන්ම දැන් මේ අවස්ථාවන් වලට වැදගත් තුන දේවල් ඒ කියන්නේ දැන් මේ අනුක ජීව විද්‍යාව කියන්නේ ප්‍රධාන විෂය ක්ෂේත්‍රයේ වඩා දියුණු ඒ විෂය ක්ෂේත්‍රයේ දැනුම ඒ පිළිබඳව දැන් වර්තමානයේ වඩාත් ලොකු දියුණුවක් ඒ අංශය හා සම්බන්ධව තියෙන ගොඩක් දේවල් හොයා ගැනීම කරලා මේ ජීවීන් පිළිබඳව ඒගොල්ලන්ගේ විශේෂයෙන්ම මේ DNA RNA පශ්මානුපිළිවෙලවල් හා සම්බන්ධව ඔය ලොකු කතන්දර ගොඩක් එතකොට මේ අනුක ජීව විද්‍යාව හා සම්බන්ධව ඒ විශේෂත්‍ය තුලින් හඳුනා ගන්නට පුළුවන් නූතන දැනුමින් එතකොට ඒව වඩාත් හොයා ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ පරිණාමික බන්ධුතාවයන් අධ්‍යයනය කරන්න ඒ කියන මේ අනුක ක්‍රමවේද යොදාගෙන මේ කියන දේවල් හේතුවෙන් මේ පරිණාමය කියන ක්‍රියාවලියේදී අපි කතා කරනකොට මේ ප්‍රඥාෂ්ටිකයන් අතර ඒ පැවති වෙනස්කම් මේගොල්ලොයි ශූන්‍යෂ්ටිකයන් අතර පැවති වෙනස්කම් වලට වඩා ගොඩක් විශාල වශයෙන් පැවතිනවයි කියන එක මේ කියන ඒ සොයා ගැනීම අනුක ජීව විද්‍යාත්මක සොයා ගැනීම එක්ක වඩා තහවුරු වෙලා තියෙනවා. එතකොට මේ කියන ප්‍රධාන සොයා ගැනීමුත් එහෙනම් ඔන්න එතනදී ඒ කියන අනුක ජීව විද්‍යාත්මක සොයා ගැනීම හරහා සිද්ධ කරගන්න හැකියාව ලැබිලා තියෙනවා වර්තමානයේ භාවිතා වෙන මේ වර්ගීකරණ පද්ධති ඇති කරවන්න ඒ සොයා ගැනීම වැදගත් වෙලා තියෙනවා. එතකොට දැන් එතන ඉස්සල කාරණේ කිව්වා වගේ සොයා ගැනීම එක්ක මේ ප්‍රඥාෂ්ටිකයින් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ ශූන්‍යෂ්ටිකයින් අතර තිවිච්ච වෙනස්කම් වලට වැඩිය කියන එක තහවුරු කරගත්තානේ. ඒ නිසා ඊළඟට මේ වර්ගීකරණය පිළිබඳව කතා කරනකොට අර ඉස්සෙල්ල කතා කරපු ඒ මට්ටමට ඉහළින් ඉන්න ඒ දැන් රාජධානී පිළිබඳව මේ වෙනකන් අපි කතා කරේ ඒ රාජධානී වලටත් වඩා ඉහළින් තියෙන තක්සෝණ මට්ටමක් මෙතනදී ඊළඟට හඳුනා ගැනීම වැදගත් වුණා අර ඉස්සෙල්ල කියපු ඒ ගැටලුවත් එක්ක. එතකොට එහෙනම් මෙන්න මේ කතාවේදී අපිට වැදගත් වෙන පුද්ගලයා තමයි කාල් වූස් වශයෙන් හඳුන්වන ඒ විද්‍යාඥයා. කාල් වූස් පිළිබඳව කතා කරනකොට එහෙනම් එයා ඔන්න ඊළඟට තව ප්‍රධාන
වැදගත් අවස්ථාවක් මේ වර්ගීකරණය ඒ තමයි මේ ඩොමේන එහෙම නැත්නම් අධිරාජධානී කියන මේ වර්ගීකරණ මට්ටම රාජධානී කියන මට්ටමටත් වඩා ඉහළින් තියෙන සක්සෝණ මට්ටමක් වෙච්ච අධිරාජධානී කියන මට්ටම ඒ සොයා ගැනීම සිද්ධ කරලා එතනදී මේ 1977 වර්ෂයේදී අධිරාජධානී තුනක වර්ගීකරණ පද්ධතියක් බොහෝ විසින් හඳුන්වලා දීලා තියෙනවා ඒ තමයි එතනදී අධිරාජධානී තුන විදිහට ඔහු විසින් හඳුන්වලා දීලා තියෙනවා බැක්ටීරියා ආකියා සහ යුකැරියා වශයෙන් ප්‍රධාන අධිරාජධානී තුන. ඒතොර දැන් මේ අධිරාජධානී හා සම්බන්ධව මේවට අයිති වෙන ජීවී නෝමේ ලක්ෂණ මේ දේවල් අපි ඉස්සරහදී කතා කරනවා. එතකොට ඔයගලන්ට තේරෙයි මොන වගේ සම්බන්ධතාවයක්ද මොන් තුල තවදුරටත් තියෙන්නේ කියලා. එහෙනම් මෙතනදී ඔය විදිහට අධිරාජධානී තුනේ වර්ගීකරණය ඉදිරිපත් කිරීමේ ගෞරවය මේ කාල් ලූස් කියන විද්‍යාඥයන තමයි හිමි වෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන් මේ තත්ත්වය ඇති වෙන්න හේතුව තමයි අර අපි ප්‍රඥාෂ්ටික ආකාරවල මේ ශූන්‍යෂ්ටිකින්ගේ ප්‍රඥාෂ්ටිකෙන් තුලයි දකින්නට වැඩිය ලොකු වෙනස්කම තියෙනවා කියන එක තහවුරු වීමත් එක්ක තමයි මෙන්න මේ සොයා ගැනීම සිද්ධ කරන්න වැදගත් උනේ. ඒක වඩාත් පැහැදිලි වෙනවා. දැන් මෙතනදී මේ බැක්ටීරියා ආකියා කියලා හඳුන්වන මේ දෙගොල්ලොම දැන් බැක්ටීරියා කියලා එක අධිරාජධානියක් ඒ වගේම ආකියා කියලා තව අධිරාජධානියක් විදිහට මෙතන කියන්නේ. හැබැයි මේ දෙගොල්ලම ප්‍රඥාෂ්ටික කාණ්ඩයට අයිති වෙන්නේ. හැබැයි මේ ප්‍රඥාෂ්ටික කාණ්ඩයෙන් මේ ආකියා කියලා හඳුන්වන ඒ අධිරාජධානියට අයිති ජීවීන් මේ ප්‍රඥාෂ්ටිකම වුණාට අනිත් අධිරාජධානිය වෙච්ච මේ බැක්ටීරියා බැක්ටීරියා අධිරාජධානියේ තුල ඉන්න ජීවීන්ට වඩා මේගොල්ලෝ වඩාත් කිට්ටු සම්බන්ධතාවයන් මේ කියන්නේ ඒ විශේෂිත ලක්ෂණ සලකලා බලලා ඒ දේවල් සම්බන්ධතාවයන් සලකලා බලනකොට ආකියා කියන ඒ ප්‍රඥාෂ්ටිකේ වුණත් ඔවුන් වඩාත් සම්බන්ධතාවයන් දක්වන්නේ මේ ශූන්‍යෂ්ටිකයන් අයිති වෙලා. එහෙම නැත්නම් මේ යුකැරියා අධිරාජධානියට තමයි වඩා සම්බන්ධතාවයන් දක්වන්නේ කියන එක එතනදී හඳුනගෙන තියෙනවා. ඒකත් එතකොට එක සුවිශේෂී අවස්ථාවක් මේ විශේෂයෙන් මේ වර්ගීකරණ ඉතිහාසයේ හැම නැත්නම් මේ ජෛව ඉතිහාසයේ සිද්ධ වෙච්ච පළවෙනි ભેදණිය පළවෙනි ප්‍රධාන ભેදණිය විදිහට තමයි මේ අවස්ථාව හඳුන්වන්නේ. يعني මේ ජීව පරිණාමික ක්‍රියාවලියේදී මේ බැක්ටීරියා අනිකුත් ජීවීන්ගෙන් අපසරණීය වීමක් තමයි මෙතනදී මේ දකින්නට ලැබිලා තියෙන්නේ මේ පරිණාමික ක්‍රියාවලිය තුළ. ඒක තමයි එහෙනම් ජෛව ඉතිහාසයේ සිද්ධ වෙච්ච පළවෙනි ප්‍රධාන ભેදණිය විදිහට හඳුන්වන්නේ. ওই අවස්ථාවේ එහෙනම් අපිට ඔන්න ප්‍රධාන දෙයක් විදිහට මෙතනදී හඳුනා ගන්න පුළුවන්. දැන් මේක තවත් වැදගත් කරුණක් මම ඔයගලන්ට දක්වන්නම්. දැන් මේ පරිණාමික සම්බන්ධතාවයන් පිළිබඳව කතා කිරීම සිද්ධ කරනකොට විශේෂයෙන්ම මේ ෆයිලෝජෙනටික් ට්‍රී ඒ කියන්නේ මේ ජීවීන් කොහොමද මේ මුලින්ම පූර්වජයෙක්ගෙන් පැවත ඇවිල්ලා ඊට පස්සේ කොහොමද මේ එක්කෙක් කාණ්ඩවලට නැවතත් වෙන්වීම සිද්ධ උනේ. මේ දේවල් ඒ පරිණාමික සම්බන්ධතාවයන් පෙන්වන ආකාරයෙන් හරියට මේ ගසක අතු විහිදුණු ස්වභාවයෙන් දක්වන ඒ ව්‍යුහයක් තමයි අපි මේ ඒ පරිණාමික ගසක් එහෙම නැත්නම් මේ ෆයිලෝජෙනටික් ට්‍රී එකක් වශයෙන් හඳුන්වන්නේ. විශේෂයෙන්ම මේ හා සම්බන්ධව ඒ දේවල් පිළිබඳව අධ්‍යයනය කරනකොට තවත් වැදගත් වෙන අවස්ථාවක් තමයි එහෙම නැත්නම් ජීවීන්ගේ පරිණාමය පිළිබඳව කතා කරනකොට වැදගත් වෙන තවත් වැදගත් වචන තුනක් තමයි මෙතන මේ මම දක්වලා තියෙන්නේ. ඒකවංශික පරාවංශික බහුවංශික ඒකවංශික මොනෝෆයිලටික් පරාවංශික පැරාෆයිලටික් බහුවංශික පොලිෆයිලටික් කියන මෙන්න මේ අවස්ථාවන් තුන පිළිබඳව. ඒක මුලින්ම මේ ඒකවංශික කියන ඒකාණ්ඩය පිළිබඳව කතා කළොත් එහෙම එතනදී ඒකවංශික කියලා හඳුන්වන්නේ මේගොල්ලන් මේ ඉන්න ජීවීන් පොදු පූර්වජයෙක්ගෙන් පැවතෙන මේ මෙතන ඉන්න සියලුම ජීවීන් පැවතෙන්නේ පොදු පූර්වජයෙක්ගෙන්. එහෙම පොදු පූර්වජයෙක්ගෙන් පැවතෙන සියලුම ජීවීන් අන්තර්ගත වෙන කාණ්ඩයක් තමයි ඒකවංශික කාණ්ඩයක් වශයෙන් හඳුන්වන්නේ. දැන් ඔයාලට මේ සටහන තුල දක්වලා තියෙනවා මෙතනදී මේ
ව්‍යුහයට අදාළව මේ එතකොට මුලින්ම ATV එකකින් පැවත එමෙ ඊළඟට x y කියලා වර්ග දෙකක්ම මේ x පූර්වජයාගෙන් නැවතත් ඇතිවීම සිද්ධ වෙනවා a ඒ වගේම ඒක නැවතත් වෙනවීම සිද්ධ වෙලා bc කියලා නැවතත් කාණ්ඩ දෙකක් ඇති වෙනවා මේ විදිහට එහෙනම් ඒකවංශික දැන් මෙතන මේ පොදු පූර්වජයෙක් කියලා සලකනකොට මෙන්න මේ x කියන ඒ පොදු පූර්වජයාගෙන් පැවත ආපු කට්ටිය තමයි මේ a b c කියලා හඳුන්වන තුන් දෙනාම අපිට සලකන්න පුළුවන් මේ එතකොට එහෙනම් මේ වගේ කාණ්ඩයක් අපිට මෙතනදී ඒකවංශික කාණ්ඩයක් කියලා හඳුන්වන්න පුළුවන් මේ y වලට සම්බන්ධව මේ d e f g කියන කට්ටිය අපිට මේ විදිහට ඒකවංශික කාණ්ඩයක් වශයෙන් සලකන්න පුළුවන් එහෙනම් මෙතනදී එහෙනම් ප්‍රධාන අවස්ථාව තමයි මේ ඉන්න සියලුම ජීවීන් ඒ අන්තර්ගත වෙලා ඉන්න සියලුම ජීවීන් පොදු පූර්වජයෙකුගේ පැවත එන ආකාරයට පවතින ජීවි කාණ්ඩයක් තමයි ඒකවංශික කාණ්ඩයක් කියලා හඳුන්වන්නේ ඊළඟට මේ පරාවංශික කාණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා බැලුවොත් එතනදී පොදු පූර්වජයෙක්ගෙන් තමයි මේගොල්ලොත් පැවත එන්නේ හැබැයි ඒ පූර්වජයාගෙන් පැවතෙන සියලුම ජීවීන් මෙතනදී අන්තර්ගත වීම සිද්ධ වෙන්නේ නැති අවස්ථාවක් තමයි මේ ඊළඟට ඕගොල්ලෝ දකින මේ පරාවංශික කාණ්ඩය කියන එක හඳුන්වීම සිද්ධ කරනකොට අපිට ඒක දක්වන්න පුළුවන් වෙන්නේ දැන් මෙතනදී බලන්න මේ සලකලා තියෙන්නේ මේ d e f කියන මේ තුන් දෙනා තමයි මෙතනදී අයිති කරලා මේ පරාවංශික කාණ්ඩයක් විදිහට නම් කිරීම හැඳින්වීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට බලන්න මේගොල්ලන්ගේ පොදු පූර්වජයා තමයි x y y වශයෙන් හඳුන්වන්නේ. එතකොට y ගෙන් තමයි d e f පැවතෙන්නේ. ඒ වගේම යාගෙන් පැවතෙන තව කෙනෙක් තමයි මේ g කියලා හඳුන්වන්නේ. හැබැයි මේ කියන කාණ්ඩයට මේ නම් කරලා තියෙන කාණ්ඩයට g අයිති වෙලා නැහැ. ඒ කියන්නේ අර පොදු පූර්වජයාගෙන් පැවත ආපු හැම ජීවියෙක්ම මේ දක්වලා තියෙන කාණ්ඩයට අයිති වෙන්නේ අයිති වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි මේ වගේ කාණ්ඩයක් පරාවංශික කාණ්ඩයක් වශයෙන් හඳුන්වලා තියෙන්නේ. ඊළඟට අපි බැලුවොත් මේ බහුවංශික පොලිෆයිලිටික් කියලා හඳුන්වන්නේ මොන වගේ කාණ්ඩයක්ද කියලා එතනදී මේ එක පූර්වජයෙක්ගෙන් නෙවෙයි පූර්වජයන් කිහිප දෙනෙක්ගෙන් පැවතෙන ජීවීන් අන්තර්ගත වෙන කාණ්ඩයක් තමයි මෙතනදී බහුවංශික කියලා හඳුන්වන්නේ. බලන්න එතනදී උදාහරණයක් දක්වලා තියෙන කොටස C D E F කියන මේ කාණ්ඩ හතර දක්වලා තියෙන්නේ හතර දෙනා සම්බන්ධ වෙච්ච අවස්ථාවක් බහුවංශික කාණ්ඩයක් වශයෙන් නම් කරලා තියෙන්නේ. එතකොට මෙතනින් C කියන ඒ කෙනාට කෙනාගේ පොදු පූර්වජයා තමයි X. හැබැයි D E F කියන තුන් දෙනාගේ පූර්වජයා වෙන්නේ Y. ඒ කියන්නේ පූර්වජයන් දෙන්නෙක්ගෙන් පැවත එන කට්ටිය මේ දක්වලා තියෙන කාණ්ඩය තුල ඉන්නවා. එහෙනම් ඒ වගේ කාණ්ඩයක් අපි හඳුන්වනවා බහුවංශික කාණ්ඩයක් වශයෙන්. ඔන්න ඔය විදිහට අපිට මේ ඒකවංශික පරාවංශික සහ බහුවංශික කියන කතාව හඳුනගන්නට පුළුවන්. එතනින් පස්සේ අපිට ඔන්න තවත් වැදගත් වෙන අවස්ථාවක් තමයි මේ වර්තමානයේ පවතින වර්ගීකරණ පද්ධතිය හා ඒ සම්බන්ධව කතා කරොත් ඒකේ පදනම මොකද්ද කියන එක පිළිබඳව දැනගන්න එක ඊළඟට තව වැදගත් අවස්ථාවක් විදිහට හඳුනගන්න පුළුවන්. අපි දෙන්නේ වර්තමාන එකින් නවීන වර්ගීකරණ පද්ධතිය පිළිබඳව සලකනකොට එතනදී ප්‍රධාන වශයෙන්ම මේ වර්ගීකරණ පද්ධතියට පාදක වෙලා තියෙන දේ තමයි මේ අණුක ජීව විද්‍යාවේ ශීඝ්‍ර දියුණුව ඒ වගේම මේ ජීවීන්ගේ පරිණාමික බන්ධුතාවයන් පිළිබඳව තියෙන නව තොරතුරු කියන මෙන්න මේ දෙක තමයි ප්‍රධාන පදනම වෙලා තියෙන වර්තමාන වර්ගීකරණ පද්ධතිය. එතකොට යටතේ අපිට මේ කරුණු කිහිපයක් හඳුනා ගන්නට පුළුවන් මේ නවීන වර්ගීකරණ පද්ධතිවල වැදගත් නිර්ණායක විදිහට භාවිතා කිරීම සිද්ධ කරන එකෙන් එකක් විදිහට මේ වැදගත් ජානවල DNA භෂ්ම අනුපිළිවෙල කියන එක ඒ වගේ වර්ගීකරණයේදී යොදා ගන්න නවීන වර්ගීකරණයේදී යොදා ගන්න වැදගත් නිර්ණායකයක් වෙනවා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා හරිතලව මේවයි DNA වල භෂ්ම අනුපිළිවෙලවල් ඊළඟට රයිබෝසෝම
RNA වල ඒ බෂ්ම අනුපිළිවෙල ඒ වගේම මේ සුලබ ප්‍රෝටීන් වල ඇමයිනෝ අම්ල අනුපිළිවෙල කොහොමද කියන එක ඒ වගේම සෛලීය සංඝටක වල අණුක ව්‍යුහය මෙන්න මේ කියන මේ අණුක ජීව විද්‍යාත්මක පදනමෙන් හොයාගෙන තියෙන ප්‍රධාන කරුණු එහෙම නැත්නම් ප්‍රධාන නිර්ණායක ගණනාවක් මේ නවීන වර්ගීකරණ පද්ධති වල වැදගත් නිර්ණායක විදිහට භාවිත කිරීම සිද්ධ වෙලා තියෙනවා राजधानी राजधानी මේ ලක්ෂණ අනුව ජීවීන් ඒවට වෙන වෙනම කාණ්ඩගත කරලා දක්වන්න පුළුවන්. හැබැයි ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් දරුවත් අර කියන ඒ ප්ලාන්ට් ඒ ඇනිමාලියා ෆංගයි කියන රාජධානී තුනට දාන්න බැරි තවත් ජීවීන් කොටසක් ඉන්නවා කියලා හඳුනගත්තා. අන්න ඒගොල්ලන්ව තමයි මෙන්න මේ ප්‍රොටිස්ටා රාජධානියට කාණ්ඩගත කිරීම සිද්ධ කරේ. එතකොට මේ ප්‍රොටිස්ටා රාජධානිය කියලා අපි එක රාජධානියක් සැලකුවට මේ රාජධානිය පිළිබඳව කතා කරනකොටම ඔබලන්ට තේරෙයි ඒකට අයිති ජීවීන් පිළිබඳව හඳුනා ගන්නකොටම මේකට අයිති වෙන ජීවීන් එහෙම එකම පරිණාමික බන්ධුතාවයක් සම්භවයන් තියෙන කට්ටිය නෙවෙයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විවිධ පරිණාමික සම්භවයන් තියෙන ජීවීන් අන්තර්ගත වෙලා තියෙන මේ કૃතිම රාජධානියක් විදිහට තමයි මේ කියන ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වන්නේ. එහෙම නැත්නම් අපි අර ඉස්සෙල්ලා හඳුනගත්තු පරාවංශික කියන. එතනදී අපි කියුවානේ මේ පොදු පූර්වජයන්ගෙන් පැවතාවත් ඒ පොදු පූර්වජයන්ගෙන් පැවතෙන සියලුම ජීවීන් අන්තර්ගත නොවන කාණ්ඩයක් මේ පරාවංශික කාණ්ඩයක් කියලා හඳුන්වන්නේ. අන්න ඒ වගේ කාණ්ඩයක් තමයි මේ ප්‍රොටිස්ටා රාජධානිය කියන්නේ. එහෙනම් ඒක ස්වභාවික කාණ්ඩයක් නෙමෙයි. අර විවිධ පරිණාමික සම්භවයන් තියෙන ජීවීන්ගෙන් සමන්විත වෙලා තියෙන නිසා මේක કૃතිම වර්ගීකරණ කාණ්ඩයක් විදිහට තමයි සැලකන්නේ. ඒකත් මේ වර්ගීකරණ කතාවේදී ඉතා වැදගත් අවස්ථාවක්. ඒ වගේම ඊළඟට මේ අපි මේ වෛරස පිළිබඳව සැලකුවොත් මේ වෛරස අපි මේ කතා කරපු කිසිම ජීවි රාජධානියක් යටතට අයිති කරලා නැහැ. ඒගොල්ලන් පිළිබඳව කතා කරන්නේ වෙනමම වෙනමම තමයි සලකා බලන්නේ වෛරස පිළිබඳව. එතකොට එහෙනම් කිසිම රාජධානියකට අයිති නොවන පිරිසක් ඒ වගේම કૃතිම කාණ්ඩයක් કૃතිම කාණ්ඩයක් විදිහට තමයි මේ වෛරස සලකන්නේ. එතකොට ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වෛරසවලට මේ කිසිම يعني සෛලීය සංවිධානයක් නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව ඒගොල්ලන් මේ කිසිම රාජධානියකට ඇතුළත් නොකරන්න. ඒ වගේම එහෙනම් මේ විදිහට કૃතිම කාණ්ඩයක් විදිහට තමයි මේගොල්ලන් ඇතුළත් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඔය විදිහට අපිට එතනදී මේ විශේෂත්වය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තව දැන් මේ වර්ගීකරණය පිළිබඳව කතා කරනකොට තවත් වැදගත් අවස්ථාවක් තමයි මේ අධිරාජධානියේ ඉඳලා විශේෂ දක්වා තක්සෝනවල දූරාවලි අනුක්‍රමණය කොහොමද අනුක්‍රමීය සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මේක හරි වැදගත් මේ වර්ගීකරණය පිළිබඳව කතා කරනකොට. එතකොට මෙතනදී එහෙනම් මුලින්ම දැන් මේ තක්සෝන කියන්නේ මොකද්ද කියලා අපි හඳුනගත්තොත් මෙතනදී අපිට ඒක දක්වන්න පුළුවන් අපි මේ හඳුන්වන මේ වර්ගීකරණ දූරාවලි එහෙම නැත්නම් මේ තක්සෝන දූරාවලියේ ඒ දකින්න ලැබෙන ඕනෑම මට්ටමක වර්ගීකරණ ඒකකයක් තමයි අපි මේ තක්සෝනියක් වශයෙන් හඳුන්වන්නේ. එතකොට දැන් ඒ වගේ හැම තක්සෝනියකටම ඒ වර්ගීකරණ දූරාවලිය යම් නිශ්චිත මට්ටමක් ඒ වගේම නිශ්චිත නාමයක් එතනදී ලැබිලා තියෙනවා. දැන් උදාහරණ විදිහට ඔබලන්ට මේ දක්වලා තියෙන්නේ
දැන් එතනදී අපි සම්පූර්ණ විද්‍යාත්මක නාමයේ විදිහට ගත්තොත් දැන් Panthera pardus කියලා හඳුන්වන Panthera pardus කොටියා කියලා හඳුන්වන්නේ මේ ශ්‍රී ලංකාවේ දිවියා. එතකොට එයා හඳුන්වන විද්‍යාත්මක නාමය එයාගේ මේ පළවෙනි කොටස Panthera කියලා හඳුන්වන්නේ නම් Panthera කියන කොටස අයිති වෙන්නේ මෙතනදී මේ taxonomy විදිහට ගණය කියන මට්ටමට තමයි එතනදී හඳුන්වන්නේ. මේ genus කියලා හඳුන්වන්නේ අන්නේ මට්ටමේ taxonomy තමයි Panthera කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි දැන් ජීවීන් වර්ගීකරණය කරනකොට Mammalia කියලා හඳුන්වනවා. Mammalia යටි වර්ග කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ එතකොට එතනදී වර්ගීකරණ මේ දූරාවලිය එහෙම නැත්නම් මෙතන තියෙන මට්ටම විදිහට වර්ගය එහෙම නැත්නම් මේ ක්ලාස් කියලා හඳුන්වන්නේ ඒ කොටසට ඒ මට්ටමට තමයි මේ Mammalia අයිති වෙන්නේ. ඒ විදිහට මේ වර්ගය ගණය විශේෂය ඔය විදිහට එක එක මට්ටම් දැක්වලින් දැක්වීම තමයි වෙන වෙනම එතකොට ඒවට නමක් නිශ්චිත ස්ථානයක් ඒ මට්ටමක් තියෙනවා. ඒව තමයි අපි taxon වශයෙන් හඳුන්වන්නේ. මේ taxonත් මේ නැවතත් ඒවා උප කොටස් වලට බෙදන්න හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට වර්ගය කියන taxonia ගත්තොත් මෙතනදී මේ දක්වලා තියෙන වර්ගය class එතකොට ඊට ඒක නැවතත් උප කොටස් වලට බෙදන්න පුළුවන්. මේ කොටසෙන් ඉහළින් තියෙන එක උපරි වර්ගය super class. එතකොට ඒ කියන්නේ තවදුරටත් ඒ යටතවල වල වර්ගීකරණය කිරීම තව ඒ කියන්නේ වර්ගය යටතේ දකින්න ලැබෙන මේ ජීව විද්‍යාත්මක පරිණාමික බන්ධතාත්මක විද්‍යාත්මක සම්බන්ධතා මේවට එහාට ගිහිල්ලා තවදුරටත් බෙදීම් සිද්ධ කරනකොට එහෙනම් ඒ එකම taxonia තුලත් නැවතත් තවදුරටත් වර්ගීකරණයන් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තමයි නම් මේ දක්වලා තියෙන්නේ වර්ගය යටතේ උපරි වර්ගය වශයෙන් ඉහළින් දක්වන අවස්ථාව සුපර් ක්ලාස්. ඊළඟට වර්ගයේ පහළින් අවස්ථාව ඒ වර්ගයට වඩා පහළ අවස්ථාව උපවර්ගය වශයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ සබ් ක්ලාස් වශයෙන් හඳුන්වනවා. ඒ විදිහට එහෙනම් ඔන්න මේ taxonat නැවතත් උප එකකවලට බෙදලා වෙන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ විදිහට එහෙනම් මේ දූරාවලියක් ඒ ගැන ඒව කතා කරනකොට මෙතනදී මේ යම්කිසි සංවිධාන මට්ටම් කීපයක් ඒවායේ ඒ තරාතිරමේ වැදගත්කම අනුව පිළියෙල කරපු ඒ සංවිධානාත්මක ව්‍යුහයක් තමයි අපි මේ විදිහට මේ දූරාවලියක් කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලන්ට ඊළඟ මේ දූරාවලිය ගැන කතා කරනකොට ඒක මට්ටම් පිළිබඳව හඳුනගන්නකොට තේරෙයි ඒ තරාතිරමේ වැදගත්කම මත තමයි පිළියෙල කිරීම සිද්ධ කරලා තියෙන්නේ සංවිධානාත්මක ව්‍යුහයක්. ඒ වගේ අවස්ථාවක් ඔන්නේ නම් අපිට හඳුනගන්නට පුළුවන් මේ වර්ගීකරණයේදී අපි කතා කරන මේ taxon ඒ දූරාවලිය පිළිබඳව කතා කරනකොට එතනදී විශාලතම මට්ටම දැනට භාවිතා කරන මේ වර්ගීකරණ දූරාවලිය විශාලතම මට්ටම තමයි ඩොමේන් එහෙම නැත්නම් අධිරාජධානිය වශයෙන් හඳුන්වන මෙන්න මේ මට්ටම. කුඩාම මට්ටම තමයි මේ පහලින්ම තියෙන ස්පීසීස් එහෙම නැත්නම් විශේෂය කියලා හඳුන්වන මට්ටම. එහෙනම් මේ අධිරාජධානියේ ඉඳලා විශේෂය කියන කුඩා මට්ටම වෙනකන් මේ මට්ටම් පිළියෙල කරලා මේ දකින්න ලැබෙන ආකාරයට අපිට ඒ සංවිධානාත්මක ව්‍යුහය එහෙම නැත්නම් මේ වර්ගීකරණයේ දූරාවලිය හඳුනගන්න පුළුවන්. එහෙනම් ඉහළින්ම අධිරාජධානිය ඊළඟට ඒ යටතට රාජධානිය, රාජධානියට තිනවතත් වංශ තියෙනවා, වංශ යටතේ වර්ගය, වර්ගය යටතේ ගෝත්‍රය, ඊළඟට කුලය, ඊළඟට ගණය සහ අවසානයේට කුඩාම වර්ගීකරණ මට්ටම විදිහට ඔන්න විශේෂය කියන අවස්ථාවත් අපිට මේ වර්ගීකරණ දූරාවලිය තුල හඳුනගන්න පුළුවන්. දැන් මේ වර්ගීකරණ දූරාවලියෙත් මේ අධිරාජධානියේ ඉඳලා විශේෂය දක්වා යනකොට දැන් මේ ඉහළම මට්ටමේ ඉඳලා පහළම මට්ටම දක්වා යනකොට දැක ගන්න පුළුවන් එක විශේෂිත වැදගත් දෙයක් තමයි මෙතනදී ඉහළ ඉඳලා පහළට යනකොට ඒ කියන්නේ විශේෂය දක්වා සලකලා බලනකොට මේ පොදු ලක්ෂණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමක් තියෙනවා. දැන් ඒ කියන්නේ අධිරාජධානිය කියන මේ taxonomyට අයිති මුළු ජීවීන්ම සලකනකොට ඔවුන් තුළ දකින්නට ලැබෙන පොදු ලක්ෂණ වලට වඩා වැඩි පොදු ලක්ෂණ ප්‍රමාණයක් මේ අවසාන
ප්‍රමාණයට දකින්න ලැබෙන විශේෂය පිළිබඳව හඳුනා ගන්නකොට මේ එක විශේෂයක් පිළිබඳව සලකනකොට ඒ තුල පොදු ලක්ෂණ සංඛ්‍යාව වඩා වැඩි. එහෙනම් මේ අවස්ථාව ඔන්න මේ වර්ගීකරණ ධූරාවලිය තුල හඳුනා ගන්න පුළුවන් එක ප්‍රධාන අවස්ථාවක්. ඒ වගේම මේ විශේෂය කියන කුඩාම තක්සෝන මේ මට්ටමේ ඉඳලා ඉහළ ඉහළම මට්ටමේ මේ අධිරාජධානී දක්වා යනකොට ජීවි සංඛ්‍යාත්මකව ඒකයි කියන විදිහට තනි ජීවීන් විදිහට ගන්නකොට ජීවි සංඛ්‍යාවේ වැඩිවීම සිද්ධ වෙන්නේ මේ කුඩා එකේ ඉඳලා ඉහළට ඒ කියන්නේ පහ මේ අධිරාජධානී කියන තත්වයේදී තමයි වඩා වැඩි ජීවීන් සංඛ්‍යාවක් හමු වෙන්නේ ඊට සාපේක්ෂව විශේෂය කියන කොටස තුල අඩු ජීවීන් සංඛ්‍යාවකුයි ඒ මට්ටම තුල පවතින්නේ ඔය විදිහට මේ වර්ගීකරණ ධූරාවලියේ කොහොමද මේ සංවිධානයේ එක් එක් මට්ටම් මේගොල්ලන්ගේ තරාතිරම අනුව සංවිධානීය වීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ඊළඟට අපි තව දැන් මේ විශේෂය කියන අවස්ථාව පිළිබඳව සලකනකොට ඒ කියන්නේ මේ වර්ගීකරණ මිතක්සෝන ධූරාවලියේ පහළම මට්ටම කුඩාම මට්ටම කියන විශේෂය කියන්නේ හරි වැදගත් අවස්ථාවක් අපි මේ කතා කරන තක්සෝන අතරේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වර්ගීකරණයේ මූලික ඒකකයේ විදිහට අපි හඳුන්වන්නේ මෙන්න මේ විශේෂය. ඒ වගේම අපි මේ ස්වභාවික පරිසරය දිහා බැලුවොත් එහෙම අපිට මේ ස්වභාවිකව නිර්ණය කරගන්න පුළුවන් එකම වර්ගීකරණ මට්ටමත් මෙන්න මේ විශේෂය කියලා හඳුන්වන වර්ගීකරණ මට්ටම. දැන් අපි ජීවීන් ඇහැට දැක්ක ගමන් ප්‍රධානම වර්ගීකරණයක් සිද්ධ කරගන්නවනේ. එතනදී එහෙනම් මූලිකවම ගත්තොත් ඒ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව වර්ගීකරණය සිද්ධ කරලා තියන්නේ මේ විශේෂය මත. ඒ කියන්නේ ස්වභාවිකව නිර්ණය වෙන අවස්ථාව තමයි විශේෂය කියලා හඳුන්වන්නේ. මේ විශේෂය පිළිබඳව අර්ථ දැක්වීම සිද්ධ කරනකොට අපිට ප්‍රධානම වැදගත් වෙනවා මේ විශේෂය පිළිබඳව සිදු කරලා තියෙන මේ ජෛව විද්‍යාත්මක අර්ථ දැක්වීම මොකක්ද කියන එක හඳුනා ගැනීම. එතනදී ප්‍රධානවම මේ ජෛව විද්‍යාත්මක අර්ථ දැක්වීම යටතේ විශේෂය හඳුන්වලා තියෙනවා මෙන්න මේ විදිහට. මේ තමයි සමාන ගති ලක්ෂණ පොදුවේ දරන प्रधान වැදගත් කරුණක් සමාන ගති ලක්ෂණ පොදු වේදරණ කොටසක් මේගොල්ලෝ ඒ වගේම මේවලන්ට විශේෂිත හැකියාවක් තියෙනවා ඒ තමයි අන්තර් අභිජනනීය සිද්ධ කරලා ජනිතයින් බිහි කරන්න පුළුවන් මේ ජනිතයින් අනිවාර්යෙන් ජීවී තත්වයෙන් ඉන්නේ කියන්නේ සජීවී ඒ වගේම සරු ඒ ජනිතයින්ට හැකියාව තියෙනවා තවත් ඒ වගේ දරු පරම්පරා බිහි කරන්න ඒකයි සරුභාවය කියන්නේ එහෙම නැත්නම් ඇත්තම් මේ විශේෂ දෙකක ජීවීන් අතර අන්තර් අභිජනනීය සිද්ධ කරලත් ඇතැම් අවස්ථාවල මේ දකින්න පුළුවන් මේ කියන අන්තර් අභිජනනීය ද්විත්‍රුන් බිහි කරන්න පුළුවන් හැකියාව ඇති අවස්ථාවන් අපිට දකින්නට ලැබෙනවා. හැබැයි ඒ ජනිතයින් පිළිබඳව ගත්තොත් ඒ වගේ ජනිතයින් සරු ජනිතයින් විදිහට සලකන්න බැහැ. ඒ කියන්නේ ඒ ජනිතයින්ට හැකියාවක් නැහැ අලුත් පරම්පරාවක් බිහි කරන්න. විශේෂයෙන්ම මේ කොටලුව පිළිබඳව මෙතනදී අපිට සඳහන් කරන්න පුළුවන් ඒ වගේ මේ අශ්වයා සහ බූරුවා එහෙම කියන ජීව විශේෂ දෙකකට අයිති ජීවීන් එතකොට ඒගොල්ලෝ මේ දෙන්නගේ සංකලනයෙන් අන්තර් අභිජනනයෙන් හැදෙන කෙනෙක් තමයි කොටලුව කියන්නේ. හැබැයි කොටලුවා කියන්නේ එතකොට එයාට හැකියාවක් නැහැ ජීවීන් අලුත් ජීවීන් ජනිතයන් බිහි කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ යා සරු ජනිතයෙක් නෙමෙයි. එහෙනම් අපිට අර එයාව හදන්න දායක වෙච්ච මාතෘ ජීවීන් දෙදෙනා මාතෘ සහ පීතෘ ජීවීන් කියන මේ දෙදෙනා එකම විශේෂ ජීවීන් විදිහට හඳුන්වන්න බෑ. එහෙනම් ඔන්න ඔය වැදගත් ලක්ෂණ අපිට මේ ජීව විද්‍යාත්මක අත්දැකීමක් වශයෙන් විශේෂය හඳුන්වනකොට ඒ අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. समान गति लक्षण पुदेधरण अंतरभिजननेीवी सह सरुजनित निपदवीय हकी जीवी खंडायम तम जैव विद्यात्मक अर्थदीमटाव विशेष ये जैव विद्यात्मक अर्थदीम तमें प्रधान वशे नोबल विशेष अर्थदीम सिद्धकोट
ලියවෙන්න ඕනේ. එතකොට වෙනත් ආකාරයකින් කියලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අර්ථ දැක්වීම තමයි सिद्ध කරන්න ඕනේ. මීට අමතරව මේ විශේෂය කියන එක අර්ථ දැක්වීම सिद्ध කරන්න තව වෙනත් සංකල්ප භාවිතා කිරීමුත් सिद्ध වෙන අවස්ථාවක් අපිට හඳුනගන්නට පුළුවන්. ඒකෙන් එකක් තමයි රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය. මේ රූප විද්‍යාත්මක විශේෂ සංකල්පයේදී ප්‍රධාන වශයෙන් භාවිතා කිරීම සිද්ධ කරනවා මේ ශරීරයේ හැඩය ඒ වගේම වෙනත් මේ ව්‍යුහාත්මකව දකින්නට ලැබෙන ලක්ෂණ කියන මෙන්න මේ වගේ රූප විද්‍යාත්මක ලක්ෂණ පදනම් කරගෙන ඒවා භාවිතා කරලා මේ ජීව විශේෂ වෙන්තර හඳුනා ගැනීමක් සිද්ධ කරනවා නම් අන්න ඒ වගේ සංකල්පයක් අපි අන්තර්ගත කරන්නේ මේ රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය යටතට. ඊළඟට තවත් සංකල්පයක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ විශේෂය කියන අර්ථ දැක්වීම සිද්ධ කරන්න හේතු වෙන ඒ තමයි පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය. මෙතනදී විශේෂයෙන්ම යම්කිසි මේ ජීව විශේෂයක් යා ජීවත් වෙන ඒ පරිසර නිකේතණය යාගේ සියලු මේ ජීවි ක්‍රියාවන් සිද්ධ කරන අන්තර් ක්‍රියාවන් සිද්ධ කරන මෙතනදී ජීවීන් සහ ජීවි සංගතකත් එක්ක ඒ සිද්ධ කරන අන්තර් ක්‍රියාවන් මේ කියන හැම දෙයක්ම එකතු වෙච්ච එයාගේ මේ පරිසරය හා සම්බන්ධ වෙච්ච ඒ පරිසර විද්‍යාත්මක தත්ත්වයන් ඒ දේවල් එකතුව සලකා බලලා අර්ථ දැක්වීමක් සිද්ධ කරනවා නම් මේ වගේ එක අපි පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පයක් කියලා හඳුන්වනවා. ඊළඟට අවසාන වශයෙන් තව විශේෂ සංකල්පයක් විදිහට වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය හඳුන්වන්න පුළුවන්. එතනදී මේ පොදු පූර්වජයෙකුගෙන් පැවතෙන ඒකයිකයන්ගේ කුඩාම කණ්ඩායම විදිහට එතනදී විශේෂය හඳුන්වනවා. පොදු පූර්වජයෙකුගෙන් පැවතෙන ඒ තනි ජීවීන් ඉන්නේ තනි ජීවීන්ගේ සමන්විත වෙලා හඳුනා ගන්න පුළුවන් කුඩාම කණ්ඩායම තමයි මෙතනදී විශේෂය කියලා වංශ ප්‍රවේණික විශේෂ සංකල්පයට අනුව හැඳින්වීම සිද්ධ කරන්නේ. ඔය විදිහට එහෙනම් මේ විශේෂ කියන අර්ථ දැක්වීම සිද්ධ කරනකොට අපිට වැදගත් වෙන ඔය අපි පස්සේ කතා කරපු සංකල්ප වගේම ප්‍රධානම එහෙනම් වැදගත් වෙන දේ තමයි මේ ජෛව විද්‍යාත්මක අර්ථ දැක්වීම. මේ වර්ගීකරණය යටතේ ඊළඟට තවත් වැදගත් කොටසක් වෙච්ච මෙන්න මේ ද්වීපද නාමකරණය. මතකද අපි කැරොලස් ලිනියස් ගැන කියනකොට මේ ද්වීපද නාමකරණය හොයාගත් පුද්ගලයා විදිහට ගෞරවය හිමිවන්නේ කැරොලස් ලිනියස්ට. එහෙනම් ඔහු විසින් හොයාගත් මේ ද්වීපද නාමකරණය පිළිබඳව මොකද මේක තමයි ඉතාමත්ම වැදගත් මේ ජීවීන් නාමකරණය සිද්ධ කරනකොට ඉතාම වැදගත් දෙයක් විදිහට නාමකරණීය විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන් වර්තමානයේදී භාවිතා වෙන. එහෙනම් අන්න ඒ නාමකරණය පිළිබඳව තමයි අපි දැන් ඊළඟට කතා කරන්නේ. මෙතනදී මුලින්ම දැන් මේ ද්වීපද නාමකරණය ඒකත් එක්ක අපි මේ කියන විද්‍යාත්මක නාමකරණය කියන මේ දේ පිළිබඳව කතා කරමු. එහිදී මේ ජීවි සාමාන්‍ය මේ ජීව විශේෂයක් පිළිබඳව කතා කරනකොට යම්කිසි ඒ නිශ්චිත ජීවියෙක් පිළිබඳව විශේෂයක් තුල ජීවියෙක් පිළිබඳව කතා කරනකොට ඒ වගේ ජීව විශේෂයකට මේ ජාත්‍යන්තරව පිළිගැනීමක් සිද්ධ කරන්නට පුළුවන්. ජාත්‍යන්තරව පිළිගැනෙන ඒ කියන්නේ මුළු ලෝකයේම එකම නමකින් තමයි හැඳින්වීම සිද්ධ කරන්නේ. ඒක විද්‍යාත්මක නාමයක් යෝජනා කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී මේ විද්‍යාත්මක නාමකරණයක් විදිහට හඳුන්වන්නේ. දැන් මීට ඉස්සෙල්ලා ඒ කියන්නේ මේ විදිහට මේ විද්‍යාත්මක නාමකරණයක් පැවතෙන්න ඉස්සෙල්ලා ඒ අතීතයේදී මේ ජීවීන් නම් කිරීම සිද්ධ කරනකොට එතනදී මේ ප්‍රධාන වශයෙන් එක එක මේ ඒ කියන්නේ ඒ යම්කිසි ජීවියෙක් ජීවත් වෙන රට දැන් හිතන්න අපි අපේ රටේදී කියන යම්කිසි දැන් ගොළුබෙල්ල පිළිබඳව හිතන්න අපේ භාෂාවෙන් ගොළුබෙල්ල කියලා කියනවා සිංහල භාෂාවෙන්. එතකොට ඉංග්‍රීසියෙන් ස්නේල් වශයෙන් හඳුන්වනවා. තව විවිධ භාෂාවලින් ඒ විදිහට හඳුන්වනවා. එතකොට එක එක රටවල් අනුව මෙයා හඳුන්වන නම වෙනස් වෙනවා. දැන් අපි හඳුන්වන නමින් අපි ඉංග්‍රීසි නම හෝ එහෙම දන්නේ නැත්නම් අපි වෙනත් බටහිර රටක පුද්ගලයෙක්ට මේ සතාව පෙන්නලා කිව්වොත් මේ නම ඒ පුද්ගලයා ඒ නමින් දන්නේ නැහැ. එයා දන්නේ වෙනත් නමකින්. එතකොට එතනම පේනවා මේ භාවිතය ලොකු ගැටලුවක් පවතිනවා කියලා. ඒ කියන්නේ යම්කිසි ජීවියෙක් එතකොට ජීවත් වෙන රට ජීවත් වෙන ප්‍රදේශය මේකත් වෙනස් වෙනවා. දැන් අපේම රටේ සිංහල භාෂාවෙන්ම වුණත් සමහර ජීවි ඒ ප්‍රදේශ යම් යම් ප්‍රදේශයන්ව හඳුන්වන නම් වෙනස් වෙනවා.
එතනදී එක එක අවස්ථාවන් අපිට හඳුන ගන්න පුළුවන් දැන් අපේ ප්‍රදේශ වලත් මේ වගේම විශේෂයෙන් දැන් භාෂාත්මකව වෙනස් වෙන ගොඩක් මේ එකම භාෂාවේ වුණත් මේ භාෂා විවහාරයන් වෙනස් වෙන අවස්ථාවන් දැන් මුවර ප්‍රදේශයේ මේකම සත්‍යයක් අපි හඳුනන නම් ඉන්නේ ඊට වැඩිය වෙනස් නමකි. කාරුණාරිපුරේ පැත්තට ගිය ඒ හඳුන්වන්නේ තවත් නමකි. ඒ විදිහට අපිට මේ ඒ ජීවත් වෙන ප්‍රදේශයේ භාෂාව මේ කියන කරුණ මත පදනම් වෙලා විවිධ නම් මෙතනදී ඇතිවීමක් තමයි මේ කියන අතීතයේදී නම් භාවිතා කිරීම පිළිබඳව කතා කරනකොට එතනදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එහෙම වුණාම මේ එකම ජීවියාව විවිධ නම් වලින් හැඳින්වීමක් ඇතනදී සිද්ධ වෙලා තියෙනවා. ඒක එතකොට මේ தත්ත්වය මේ ඉතාමත්ම මේ කියන්නේ ඍණාත්මක විදියට හැම නැත්තම් ඒක මේ ඉතා දුර්වල විදියට තමයි මේ ජීවීන් පිළිබඳව හඳුනා ගන්නකොට අධ්‍යයනය කරනකොට ඊළඟට මේ ජීවියෙක්ගේ අනන්‍යතාවයක් තහවුරු කරනකොට මේ වගේ අවස්ථාවන් වලදී ඉතා ගැටළු සහගත තත්ත්වයන් ඇති වෙනවා ඒ විදිහේ නම් කිරීම සිද්ධ කරනකොට. එතකොට ඔය කියන ගැටලුවත් එක්ක එතකොට ඒ කියන්නේ මේ ජීවීන්ට සාමාන්‍ය නම් භාවිතා කරන එක ගැටලු සහගත තත්ත්වයක් තියෙන්නේ කියන එක එතකොට මුලින්ම ඔන්න හඳුනා ගැනීම සිද්ධ කරා. ඒ වගේ ගැටලු සහගත වෙච්ච අවස්ථාවකට උදාහරණයක් තමයි ඔබලන්ට මෙතනදී මේ දක්වලා තියන්නේ. බලන්න ඒකෙදී මේ ඔබලන්ට දීලා තියන්නේ දැන් මේ ජීවීන් කීප දෙනා පිළිබඳව මේ දක්වලා තියෙන ජීවීන් කීප දෙනාගේ බලන්න ඉංග්‍රීසි නම් දිහා ඉංග්‍රීසි නම් දිහා බලනකොට ඔබලන්ට පේනවා මේ හැම අවස්ථාවකදීම මේ ෆිෂ් ජෙලිෆිෂ් ජෙලිෆිෂ් කියන්නේ නිඩාරියාවක්. එතකොට මේ හැම අවස්ථාවකම මේ ෆිෂ් කියන වචනය යෙදিলা තියෙනවා. දැන් බලන්න එකපාරට ඉතින් බැලුවත් එතකොට හිතෙන්නේ හැමෝටම මේ ෆිෂ් කියන කොටස තියෙන නිසා හැමෝටම දැන් සාමාන්‍යයෙන් අපි ෆිෂ් කියලා කියන්නේ මාළු වගේ මාළුන්ටනේ. එතකොට මේ හැමෝම ඒ කට්ටිය දැක්කම අපිට එකපාරට හිතෙන්නේ එහෙනම් මේ හැමෝම මේ මාළු වගේ අයිති කොටසක් කියලා. හැබැයි බැලුවත් එහෙම අපි මුලින්ම මේ ජෙලි ෆිෂ් පිළිබඳව ගත්තොත් එයා වංශයක් විදිහට කතා කරොත් නිඩාරියා වංශයට අයිති වෙන නිඩාරියාවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මේ ක්‍රේෆිෂ් පොකිරිස්සා පොකිරිස්සා එතකොට අපිට මේ විදිහට මේ ආත්‍රපෝඩා වංශයට අයිති වෙන මේ ක්‍රස්ටේෂියාවෙක් විදිහටයි හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මේ තියෙන ඉන්නේ සිල්වර් ෆිෂ් කාවා. එතකොට එයාත් ආත්‍රපෝඩා වංශයේ එයා මේ කෘමි ඉන්සෙක්ටාවෙක් විදිහටයි හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මේ අන්තිමට කියලා තියෙන ස්ටාර් ෆිෂ් වශයෙන් හඳුන්වලා තියෙන මේ තාරකා මාළුවා එයා ගත්තොත් මේ වංශයක් විදිහට ගත්තොත් එකයි නෝඩ බීටා වංශයට බලන්න මේ පොදු නම් කෑල්ලක් වගේ තිබ්බට මේ ඒ දක්වලා තිබ්බ උදාහරණේ දක්වලා තිබිච්ච හතර දෙනා ගත්තොත් ඉතා වෙනස් ආකාරයේ ජීවීන් හතර දෙනෙක්. එහෙනම් මේ විදිහට සාමාන්‍ය නමක් භාවිතා කිරීම ඉතා ගැටළු සහගතයි. දැන් මේ වගේ ජීවීන් පිළිබඳ අධ්‍යයනයක් කිරීමක් සිද්ධ කරනවා නම් ඒ වගේ අවස්ථාවකදී මේ වගේ නම් භාවිතා කිරීම ඉතා ගැටළු සහගත මේ සහගතයි කියන එක මෙතනින් පැහැදිලි වෙනවා. එහෙනම් ඔන්න ඔය කියන ඒ ගැටළු සහගත තත්ත්වය නැති කරගන්න තමයි මෙතනදී ඒ කියන්නේ මේ ව්‍යාකූල තත්ත්වයන් නැත්තම් මේ විදිහට භාවිතා වෙනකොට අන්නේ ඒ ව්‍යාකූල තත්ත්වයන් බැහැර කිරීම සිද්ධ කරලා මෙතනදී ප්‍රධාන වශයෙන් මේ අන්තර්ජාතිකව ඒ කියන්නේ ලෝකෙම පිළිගත්තු ආකාරයට ජීව විශේෂයක් නම් කිරීමක් සිද්ධ කරන්න තමයි මේ විද්‍යාත්මක නාමකරණයක් විදිහට මෙන්න මේ දීපද නාමකරණ ක්‍රමය යෝජනා වීම සිද්ධ වුණේ. මෙතනදී එහෙනම් මේ දීපද නාමකරණය මේ 1777 කියන කාල සීමාව ඇතුළතදී මේ කැරොලස් ලිනියස් කියන විද්‍යාඥයා විසින් තමයි ඒ කියන ඉතා වැදගත් නාමකරණය සොයා ගැනීම සිද්ධ කරේ. මේ කියන දීපද නාමකරණයට අනුව අපි නමක් සැලකුවොත් එහෙම ඒ නමේ අපිට කොටස් දෙකක් හඳුනා ගන්නට පුළුවන්. නමේ පළවෙනි කොටසක් තියෙනවා ඒ කොටස අපි හඳුන්වනවා ගණනාමය වශයෙන්. ඊළඟට තව දෙවෙනි කොටසක් දීපදනි. දීපද කියන්නේ එනම් පද දෙකකින් යුක්තයි. ඒ පළවෙනි පදය දෙවෙනි පදය. පළවෙනි පදය ගණනාමය වශයෙන් හඳුන්වනවා දෙවෙනි පදය සුළු නාමය වශයෙන් හඳුන්වනවා. එතකොට මේ කියන
මුලින්ම මේ අයිති වෙන මේ ගණනාමය පිළිබඳව ගත්තොත් ඒක මේ විශේෂ අයිති වෙන ගණයේ නම තමයි මෙතනදි ගණනාමය වශයෙන් හඳුන්වලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයගලන්ට මෙතන පහලින් දක්වලා තියෙනවා මේ සාමාන්‍ය වර්තමාන මිනිසා හැඳින්වීම සිද්ධ කරන ඒ විශේෂය හැඳින්වීම සිද්ධ කරන ද්විපද නාමකරණය විද්‍යාත්මක නාමකරණය හෝමෝ සේපියන්ස් එතනදී එහෙනම් මුලින්ම මේ හෝමෝ කියලා දක්වලා තියෙන්නේ ඒ අදාළ විශේෂය අයිති වෙන ගණයේ නාමය මේ ගණයට එතකොට විවිධ කොටස් අයිති වීම සිද්ධ වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ වගේ ගත්තොත් මෙතන මේ හෝමෝ කියන ගණයට අයිති වෙන බලන්න මේ හෝමෝ හැබිලිස් හෝමෝ ඉරෙක්ටස් ඒ නම් තුලම සඳහන් වෙනා ඉන්නවා මෙතන අවසානයේ හෝමෝ සේපියන්ස් එතකොට මේ එක ගණයක් හැබැයි ඔයගලන්ට මේ රූපාකාරයන් දිහා බලනකොට පේනවා ඒගොල්ලන්ගේ මේ පරිණාමයේ එක් එක් අවස්ථාවන් වල ඉඳපුව අය එතකොට හෝමෝ ඉරෙක්ටස් ගැන කියනකොට දැන් එතනදී ඔන්න ඉරෙක්ටස් දැන් හෝමෝ කියන්නේ එහෙනම් ගණනාමය ඒ අදාළ විශේෂය අයිති වෙන ගණයේ අයිති වෙන ගණයේ නාමය ඊළඟට අපි බැලුවොත් එහෙම ඊළඟ දෙවනි නාමය විදිහට සේපියන්ස් කියන එක මේක මෙතනදී මේ අයිති කරලා තියෙන්නේ ඒ ඝණය තුල ඒ අදාළ විශේෂයට අනන්‍ය වෙලා තියෙන ඒ සුළු නාමය ගත්තොත් එතනදී ප්‍රධාන වශයෙන් දැන් මේ ඝන නාමය නම් ඔයගලන්ට පේනවා සාමාන්‍ය නාම පදයක් විදිහට තමයි එතනදී දැන් මිනිසා කියලා හඳුන්වන්නේ ඒ වගේ නාම පදයක් විදිහට තමයි එතනදී භාවිතා කිරීම සිද්ධ කරලා තියෙන්නේ හැබැයි මේ දෙවනුව දක්වන මේ සුළු නාමය දැන් මෙතනදී මේ සේපියන්ස් කියලා හඳුන්වන්නේ එතකොට තවදුරටත් මේ ඝණයෙන් දක්වන කෙනාව තවදුරට විශේෂණය කරලා දක්වීමක් සිද්ධ කරන යාගේ සුවිශේෂී ලක්ෂණයක් විස්තර වෙන පදයක් එහෙම තමයි විශේෂණ පදයක් විදිහට එතකොට මෙතනදී මේ සේපියන්ස් වලින් අදහස් වෙන්නේ බුද්ධිමත් භාවය කියන එක එතකොට ඔයගලන්ට පෙවුනාද පරිණාමිකයේ අවස්ථාවන් වලදී දැන් බලන්න මෙතනදී මේ හෝමෝ කියන අවසානයේ මේ සේපියන්ස් අවස්ථාව මේ මැද හරියට බලන්න ඉරෙක්ටස් ඉරෙක්ටස් ප්‍රධාන වශයෙන් මේ මුලින්ම මේ ඍජු මානවය කියන අවස්ථාව. එතකොට මේ ලක්ෂණය මේ ලක්ෂණයෙන් තමයි මෙයා ගණයේ අනිත් අයගෙන් සුවිශේෂී වෙන අවස්ථාව. මුලින්ම ඍජුව ගමන් කරන්න මේ කියන්නේ ප්‍රධාන මේ අපේ ඍජු බව කියන්නේ මේ අවස්ථාවෙන් ගමන් කරන්න හැකියාව ලබාගත්තු මානවය එයා හෝමෝ ඉරෙක්ටස් වශයෙන් හඳුන්වනවා. එතකොට ඉරෙක්ටස් කියන්නේ යාගේ අන්න ඒ සුවිශේෂී ලක්ෂණය තමයි එතනින් පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ විදිහට එහෙනම් අපිට මේ විද්‍යාත්මක නාමයක් තුල මේ දීපද නාමකරණිය තුල හමු වෙන මේ පද දෙකේ වෙනස්කම අපිට ප්‍රධානව හඳුන ගන්න පුළුවන් කොහොමද ඒ දෙකෙන් විස්තර වෙන පද දෙක මොන වගේ වෙනස්කමක් දෙකේ තියෙන්නේ කියන එක පිළිබඳව ඒ වගේම තව මේ විද්‍යාත්මක නාමකරණයේදී දකින්න ලැබෙන අවස්ථාවක් මේ සමීප බන්ධතා සහිත විශේෂ පිළිබඳව කතා කරනකොට ඒගොල්ලන්ට එකම ඝන නාමයක් තියෙනවා හැබැයි වෙනස් සුළු නාම පවතිනවා ඝන නාමයෙන් එකයි මේ සමීප බන්ධතාවයේ තියෙන ඇගේ ඝන නාමය ගත්තොත් මම මේ නිල් වර්ණින් දක්වලා තියෙන එතකොට මේ ඊළඟට අපි කතා කරන වර්ගයේ උදාහරණයට අදාළව මේ විද්‍යාත්මක නාමකටි ඝන නාමය. ඔයාලට පේනවා මේ දෙකම එකයි. Dipterocarpus selenicus සහ Dipterocarpus grandiflorus කියන අවස්ථාවන් දෙක. දැන් මේ පොර ශාකයේ විශේෂ දෙකක් තමයි මෙතනදී මේ දක්වලා තියෙන්නේ. එතකොට ඔයාලන්ට මේ මුලින් දක්වලා තියෙන Dipterocarpus selenicus මෙතනදී එහෙනම් මේ Dipterocarpus කියන පළවෙනි ඝන නාමයේ දක්වන ඒ ලක්ෂණේ තමයි මේ ඵලය ගත්තාම මේ ඵලය පියාපත් දෙකක් දරන ස්වභාවය. දැන් හොර ශාපියක ඵලය එහෙම නැත්නම් ගෙඩි ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගලන්ට මේ පේනවා දින්නෙත් ඒක. එතකොට මේ ගෙඩියක් ගත්තොත් ඒකේ මේ පියාපත් දෙකක් දරන ස්වභාවයක් එතනදී දකින්න පුළුවන්. එතකොට ඒ ස්වභාවය මේ ගණය තුල මම දකින්න ලැබෙන ලක්ෂණයක් නිසා ඔන්න ගණයේ පොදු ලක්ෂණීය විදියට ඒ Dipterocarpus කියන මේ carpus කියන්නේ සාමාන්‍ය මේ පියාපත් දෙකක් කියන ස්වභාවය Diptero කියන දෙකක් කියන ස්වභාවය අර carpus කියන්නේ ඵලයේ කියන අවස්ථාව ඒ විදියට ඒ නම හැදිලා තියෙනවා ඊළඟට බලන්න මේ ඊළඟ අපි හඳුන්වන මේ සුළු නාමය පිළිබඳව පළවෙනි විශේෂයේ Dipterocarpus selenicus
සෙයිලනිකස් කියන්නේ මේ ලංකාවට ශ්‍රී ලංකාවට ආවේනිකයි කියන මේ ගණය තුලත් තවත් සුවිශේෂී වෙච්ච විශේෂණීය වෙච්ච ලක්ෂණය තමයි එහෙනම් ඒ විදිහට ඊළඟට මෙතන සුළු නාමයේ විදිහට ලැබිලා තියෙන්නේ ඊළඟ වර්ගයේදී ඒ කියන්නේ ඩිප්ටෙරෝකාපස් ග්‍රැන්ඩිෆ්ලෝරස් වලදී මේ ග්‍රැන්ඩිෆ්ලෝරස් කියලා දක්වලා තියෙන්නේ ග්‍රෑන්ඩ් ෆ්ලෝරස්. ඒ කියන්නේ විශාල මල් විශාල පුෂ්ප දකින්නට ලැබෙන නිසා තමයි ඒක යාගේ සුවිශේෂී විශේෂණීය වෙච්ච ලක්ෂණයක් නිසා තමයි ඒ අවස්ථාව ඒ නම එයාට සුළු නාමයේ විදිහට ලැබිලා තියෙන්නේ. එතකොට ඒ විදිහට එහෙනම් එකම ඒ කියන්නේ සමීපව සමීප පරිණාමික බන්ධතාවයක් තියෙන ඒ විශේෂ වල එහෙනම් මේ විදිහට එකම ඝන නාමය තිබ්බත් පොඩ්ඩක් වෙනස් සුළු වශයෙන් වෙනස් ඒ සුළු නාම දකින්නට ලැබෙනවා ඔය විදිහට ඒ වෙනස්කම් පදනම් කරගෙන ඊළඟට මේ ද්විපද නාමකරණය දැන් අපි කිව්වා මේක මේ අන්තර්ජාතිකව පිළිගත්තු නාමකරණයක් එහෙනම් අපිට ඕන ඕන විදිහට නම් දෙන්න බෑ මේ ද්විපද නාමකරණයක් යටතේ අපි ජීවියෙක් නම් කිරීම සිද්ධ කරනකොට ඒ නම් කිරීම සිද්ධ කරන්න මේ ලෝකෙම පිළිගත්තු මේ විද්‍යාඥයන් එකතු වෙලා ඒ හදාගත්තු නිශ්චිත සංකේත නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාවට අනුව තමයි අනිවාර්යෙන් ඒ නම් කිරීම සිද්ධ කරන්නට ඕනේ. අපි එහෙනම් ඊළඟට බලමු මේ දීපද නාමකරණයේ තියෙන ඒ විශේෂ අන්තර්ජාතික සංකේත හා නීති මොනවද කියලා මෙතනදී ප්‍රධාන වශයෙන් මේ මේ ජීව විද්‍යාඥයන් විසින් තමයි මේ විදිහට මේ නාමකරණයට අදාළව මේ නීති සහ සංකේත හඳුන්වා දීම සිද්ධ කරලා තියෙන්නේ. හැම දිනාගේම සාකච්ඡාවන් එකමතික තීරණයන් හරහා මේ විදිහට අන්තර්ජාතිකව පිළිගැනෙන මේ නීති සංකේත හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ සංකේත ගත්තාම ඒවා මේ ශාක සතුන් දිලීර බැක්ටීරියා වෛරස් මේවා සඳහා මේ කිනකින් සුළු වශයෙන් වෙනස් වෙන ආකාරයෙන් තමයි සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට එතනින් මේ වැදගත් වෙන ප්‍රධානම ඔබලන්ට දැන් ඔබලගේ විෂය නිර්දේශයට අදාළව මේ දීපද නාමකරණයට අදාළ නීති දක්වන්න කිව්වොත් එහෙම දක්වන එහෙම ප්‍රශ්නයක් ආවත් ඔබලන්ගේ එන්න ඕනේ ප්‍රධාන කරුණු ටිකක් ඒ නීති ටිකක් තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. මීට වඩා ගොඩක් නීති තියෙනවා. මේ ඕගලන්ගේ විෂය නිර්දේශයට අදාළව දක්වලා තියෙන කීපයක් කීපය තමයි මෙතනදී ඕගලන්ට මේ හඳුනගන්න තියෙන්නේ. එකෙන් පළවෙනි ප්‍රධාන නීතියක් විදිහට අපිට හඳුනගන්න පුළුවන් කොයිම වෙලාවකවත් ජීව විශේෂ දෙකකට එකම නාමයක් තියෙන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් යම් ජීව විශේෂයක් බැලුවොත් එයාට තියෙන නාමය එයාටම පමණයි. ඒක වෙන ආයේ කිසිම ජීවියෙක්ට ලැබෙන්න බෑ. ඒක අනන්‍යතාවයක් වගේ ඒ ජීව විශේෂයට ලැබිලා තියෙන නාමය. ඒ විදිහට එහෙනම් පළවෙනි කරුණ හඳුනගන්න පුළුවන්. ඊළඟට මේ හැම විශේෂයකටම ඝන නාමයකුයි සුළු නාමයකුයි පවතිනවා. අනිවාර්යයෙන්ම කොයි විශේෂයක් ගත්තත් ඒ විශේෂයේ මේ ද්විපද නාමකරණය තුළ අනිවාර්යෙන් එහෙනම් පද දෙකක් තියෙන්න ඕනේ. පළවෙනි පදයේ විදිහට ඝන නාමය, දෙවෙනි පදයේ විදිහට සුළු නාමය තියෙන්න ඕනේ. ඒ නම් දෙකේම එකතුව තමයි මේ විශේෂයේ නාමය එහෙම නැත්නම් විද්‍යාත්මක නාමය කියන එක හැදීම සිද්ධ කරන්නේ අර නම් දෙකම එකතු වෙනවා. ඊළඟට මේ නාමය පිළිබඳව කතා කරනකොට මේ නාමය ඒ නමට තියෙන්නේ ලතින් හුරුවක්. අපිට දැන් ඕන ඕන භාෂාවලින් මේ කියන නම ලිවීමක් එහෙම නැත්නම් මේ නම් කිරීමක් සිද්ධ කරන්න බෑ. එතනදී ලතින් උච්චාරණය ලතින් හුරුව ඇති වචන තමයි නම් කිරීමක් සිද්ධ කරනකොට යොදාගන්නේ. හැබැයි ලියනකොට අකුරු විදිහට භාවිතා කරන්නේ රෝමන් අකුරු. ඉංග්‍රීසි අකුරු වශයෙන් මේ ප්‍රධාන භාවිතා කරන ඒ රෝමන් අකුරු තමයි මෙතනදී භාවිතා කිරීම සිද්ධ කරන්නේ ලියනකොට අකුරු විදිහට. පුරුව එහෙම නැත්නම් උච්චාරණය ලතින් හුරුවක් ලියන්නේ රෝමන් අකුරු භාවිතා කරලා. ඊළඟට මේක ලියනකොට හරි මේ නමක් මුද්‍රණය කරනකොට හරි එතනදීත් භාවිතා වෙන විශේෂිත දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේ විද්‍යාත්මක නාමයක් අත්තකුරින් ලියනවා නම් එතනදී අනිවාර්යයෙන්ම ඒ නම් පද දෙකක් කියලා හිතන්නකො. මේක දැන් තියෙන්නේ පද දෙකේ යටින් වෙන වෙනම ඉලි දෙකක් අඳින්න ඕනේ. නැත්නම් යටින් වෙන වෙනම දැන් ඔබල මේක මේ ලියනකොට වුණත් ඔබලට දැන් මේ නීති ලියන්න කියලා ආවොත් ඔබල ලියනවා
මෙහෙම ඉතින් අත්තකුරි ලියන විට යටින් වෙන වෙනම ඉරක් කැඳිය යුතුයි. එහෙම කිව්වොත් ඔයගලන්ගේ සම්පූර්ණයෙන් වැරදි ඔබල අදහස් කරලා තියෙන දේ. ඒ නිසා අනිවාර්යෙන් මෙතනදී කියවෙන්න ඕනේ යටින් වෙන වෙනම ඉරි. يعني ඉරි දෙකක් උනේ වෙන වෙනම අපි දැන් පද දෙකක් නම් ලියන්නේ. ඒ නිසා ඒ වචනය හරි වැදගත්. යටින් අත්තකුරි ලියන විට යටින් ඉරක් කැඳිය යුතුයි කියලා නම් කොයිම වෙලාවකවත් භාවිත කරන්න එපා. සම්පූර්ණයෙන් වැරදි ඔබලන්ට ලකුණු ලැබෙන්නේ නැහැ. වෙන වෙනම ඉරි ඇඳිය යුතුයි කියලා ලියවෙන්න ඕනේ. ඒ වගේම මුද්‍රණය කරනකොට එතනදී භාවිත කරන්නේ ඉටැලික්ස්. එහෙම නැත්නම් මේ ඇලාකුරු භාවිත කළා තමයි මුද්‍රණය කිරීම සිද්ධ කරන්නේ. එතනදී යටින් ඉරි ඇඳින්නේ නැහැ. ඇලාකුරු තමයි භාවිත කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට මේ ලියන නම ලියනකොට එතනදී මේ භාවිතා කරන්නේ අපි කියවනේ රෝමන් අක්ෂරයි භාවිතා කරන්නේ කියලා. ඒ අකුරු භාවිතා කිරීමේදීත් අපි දන්නවා දැන් ඉංග්‍රීසි අකුරු භාවිතා කරන කැපිටල් අකුරු සිම්පල් අකුරු කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට මෙතනත් මේ භාවිතයේදී අන්නේ කැපිටල් සිම්පල් යොදා ගැනීම වැදගත් වෙනවා. එතනදී අපි මේ මුලින්ම සලකන ගණනාමය පිළිබඳව ගත්තොත් ඒ ගණනාමය තුල අපිට හම්බ වෙන පළවෙනි අකුර, ඒ කියන්නේ මෙතනදී මේ හෝමෝ කියන ගණයේ ගණනාමයේ H කියන අකුර පිළිබඳ සැලකුවොත් ඒක අපි ලියන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරේ. එහෙනම් ගණනාමයේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල්, ඉතුරු ඒවා සිම්පල්. විශේෂ නාමය, එහෙම නැත්නම් මේ සුළු නාමය සම්පූර්ණයෙන්ම සිම්පල් ඉංග්‍රීසි සිම්පල් අකුරෙන් තමයි ලිවීම සිද්ධ කරන්නේ. ඔබලන්ට එතන දක්වලා තියෙනවා කොහොමද අපි මේ වෙන වෙනම යටින් ඉරි ඇඳීම සිද්ධ කරලා අපි අත්තකුරෙන් ලියනකොට ඊළඟට මේ අකුරු කැපිටල් සිම්පල් භාවිත කිරීම සිද්ධ කිරීම කරලා තියෙන්නේ කොහොමද කියලා. ඊළඟ තවත් වැදගත් අවස්ථාවක් විදිහට මෙතනදී මේ හඳුන ගන්න පුළුවන් මේ විද්‍යාත්මක කාර්යවලදී දැන් මේ නමක් මුලින්ම හඳුන්වලා දෙන්න විද්‍යාඥයෙක් ඉන්නවනේ. එතකොට යාට උපහාරයක් විදිහට බොහෝ වෙලාවට ඇතැම් අවස්ථාවන් වලදී ආගේ නාමයේ කොටසක් ඇතරට එකතු කිරීම සිද්ධ කරනවා. එතකොට මේ නාමය හඳුන්වලා දුන්න විද්‍යාඥයන්ගේ නම ඕනනම් මෙතනදී දැන් මේ දක්වලා තියෙන උදාහරණයක් විදිහට කොකස් නොසිෆෙරා. ඒ කියන්නේ මේ පොල් ශාකය හඳුන්වන විද්‍යාත්මක නාමය. ඒ අගට ඔබලන්ට පේනවා මෙතන මේ කැපිටල් L කියලා ලියලා ඩොට් එකක් තියලා තියෙනවා. එහෙනම් මේ L කියන්නේ ලිනේයස්. ඒ කියන්නේ කැරලස් ලිනේයස් තමයි මේ නම, ඒ කියන්නේ මේ නම මුලින්ම හඳුන්වලා දුන්න පුද්ගලයා. එයාට ඒක පෙන්නුම් කරන්න තමයි මෙතනදී මේ විද්‍යාඥයන්ගේ නම ඉංග්‍රීසි කැපිටල් අකුරකින් මේ විදිහට කෙටි කර දැක්වීමක් සිද්ධ කළ තිනේ. එහෙම නැත්නම් සම්පූර්ණ නම විදිහට හරි මේ කොකස් නොසිෆෙරාකට ලිනේයස් විදිහට හරි අගින් ලියන්න පුළුවන්. හැබැයි ඒ නම ලියනකොට කියදවත්තර ලතින් ආකාර වචනයක් විදිහට නෙමෙයි ඒක භාවිතා කිරීම සිද්ධ කරන්නේ. සාමාන්‍ය යාගේ නාමය විදිහටයි එතනදී අර වලින් මේ විදිහට භාවිතා කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට තව මෙතනදී දකින්න ලැබෙන ලක්ෂණයක් එහෙම නැත්නම් නීතියක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. මේ විශේෂයක උනත් දැන් අපි හඳුනගත්තනේ taxonomy තවදුරටත් වෙනින් සිද්ධ වෙනවා උපවිශේෂයේ විදිහට. දැන් මේ විදිහට එනවා මේ උපවිශේෂ එහෙම නැත්නම් ප්‍රභේද හැඳින්වීමක් සිද්ධ කරනකොට එතනදී තුන්වෙනි පදයක් යොදා ගන්න පුළුවන්. දැන් මේ උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා දිවිය හඳුන්වලා තියෙන හඳුන්වන විද්‍යාත්මක නාමය Panthera pardus. එතකොට සාමාන්‍යයෙන් යාගේ මේ විද්‍යාත්මක නාමය එයාගේ ප්‍රභේදය හඳින්වීම සඳහා තමයි මේ විදිහට තුන්වෙනි පදයක් කොටියා වශයෙන් දක්වලා තින්නේ. Panthera pardus කොටියා වශයෙන් ශ්‍රී ලංකා දිවිය ඒ විද්‍යාත්මක නාමකරණය සිද්ධ කරනකොට නම් කිරීම මේ විදිහට හඳුන ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය ප්‍රධාන නීති ටික අපිට ඕබලන්ගේ විෂය නිර්දේශයට අදාළව යොදා ගන්න පුළුවන්. මේ දීපද නාමකරණයට අදාළ නීති විදිහට හඳුන ගන්න පුළුවන්. එතනින් පස්සේ අවසාන වශයෙන් තව මේ වර්ගීකරණය පිළිබඳව කතා කරනකොට ඉතා වැදගත් වෙන අවස්ථාවක් ඒ තමයි මේ සුචි භාවිතය පිළිබඳ. මේකත් මේ ජීවීන් හඳුනා ගන්න ඒ වගේම කාණ්ඩගත කරන්න භාවිත කරන සරල ක්‍රමයක් තමයි මේ සුචි කියලා හඳුන්වන්නේ. හැබැයි මේකෙදී මේ පරිණාමික බන්ධුතා හෙළි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කෘත්‍රිම වර්ගීකරණ ආකාරයක් තමයි එනම් මේ අපි මේ හඳුනන සුචි කියලා හඳුන්වන්නේ. බහුලවම මෙතනදී මේ දෙබෙදුම් සුචිය
කියන අවස්ථාව ඒ සුචි විදිහට බහුලව භාවිත කරන්නේ දෙබෙදුම් සුචි. එතකොට මේ වගේ අවස්ථාවන් ඔබලන්ට විභාග ප්‍රශ්න පත්‍රය තුනක් එන්න පුළුවන් අවස්ථාවන්. ඒ නිසා හොඳට මේ කරන ක්‍රමවේදය හරියට ඔළුවට ගන්න. කොහොමද මේ වගේ දෙබෙදුම් සුචියකට අනුව ජීවීන් කාණ්ඩගත කිරීමක් සිද්ධ කරන්න කියලා මේ ක්‍රමය සරලයි. ඒකෙදි භාවිත කරන පියවර හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. මෙතනදී එහෙනම් ප්‍රධාන වශයෙන් මේ ජීවි සමූහයක් විදිහට දුන්නොත් එහෙම කිහිප දෙනෙක් දුන්නොත් එතනදී වෙන් කළා හඳුනා ගන්න ඒව කාණ්ඩගත කරන්න කාණ්ඩවලට වෙන් කරන්න තමයි මේ සුචි භාවිත කරන්නේ. එතකොට ඒ ජීවීන්ගේ ලක්ෂණ ලැයිස්තුවක් විදිහට මෙතනදී දැක්වීමක් කරහා තමයි ඒ කාණ්ඩගත කිරීම සිද්ධ කරන්නේ ප්‍රධාන වශයෙන්. දැන් ප්‍රධාන වශයෙන් දැන් මේ දෙබෙදුම් සුචියක් පිළිබඳව කතා කරනකොට එතනදී මේ ජීවීන්ව අපි කියන මේ ද්විශාක විදිහට තමයි කාණ්ඩ වලට වෙන් කිරීම සිද්ධ කරන්නේ. මෙතනදී මේ ප්‍රධාන වශයෙන්ම මේ මේ විදිහට මේ ද්විශාක විදිහට කාණ්ඩගත කිරීම සිද්ධ කරනකොට ගොඩක් වෙලාවට මේ ජීවීන්ගේ බාහිරින් කැපී පෙනෙන එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වෙන්න පුළුවන්. දැන් බලන්න මේ පළවෙනි දෙබෙදුම් සුචියට අදාළව දක්වලා තියෙන හැටි එකේ මේ පළවෙනි ලක්ෂණයේ විදිහට අරන් තියෙන්නේ පියාපත් සහිත පියාපත් රහිත. ඒ කියන්නේ මේ එක ලක්ෂණයක එකිනෙකට ප්‍රතිවිරුද්ධ යුගල තමයි අරගෙන තියෙන්නේ මේ බාහිරින් කැපී පෙනෙන ලක්ෂණ. ඊළඟට මේ ඇත්තන් වෙලාවට මේ අභ්‍යන්තර ලක්ෂණත් භාවිත කරන්න පුළුවන්. මේ විදිහට මේ එක් එක් ලක්ෂණයන් අරගෙන එහෙම නැත්නම් මේ වගන්තියක් විදිහට ඒක දක්වලා ඒක ඉදිරියෙන් එකට සුදුසු ඒ ජීවියාගේ නම හරි එහෙම නැත්නම් මේ වගන්තිය සඳහන් ජීවීන් නැවත එතනින් බෙදීමට ලක් වෙනවනම් ඊළඟට ඒ ජීවීන් අරගෙන යන ස්ථානියට අදාළ මේ පියවරේ අංකය තමයි මෙතනදී සඳහන් කිරීම සිද්ධ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට බලන්න ඒ උදාහරණියත් එක්ක අපි කතා කරගෙන යමු. මෙතනදී දෙබෙදුම් සුචියකට ඔන්න ජීවීන් විදිහට දක්වලා තියෙනවා කාව සමනලය ගෙමැස්සා කුරුමිණියා මෙන්න මේ කියන ජීවීන් හතර දෙනාව දෙබෙදුම් සුචියක් යටතේ කාණ්ඩගත කරන්නයි ලැබිලා තියෙන්නේ. දැන් බලන්න මේකෙදි මුලින්ම මේ ජීවීන් දිහා බැලුවට බලනකොටම අපිට සමහර ජීවීන් පේනවා පියාඹන්න පුළුවන් අය සමහර අය පේනවා පියාඹන්න නොහැකි අය. එහෙනම් මේ අවස්ථාව අරගෙන කියන පියාපත් සහිත බව සහ පියාපත් රහිත කියන මේකම ලක්ෂණී ප්‍රතිවිරුද්ධ ආකාර දෙක පළවෙනි ලක්ෂණයේ විදියට ගන්න පුළුවන්. ඒකෙදි එහෙනම් එක කියලා දාලා මේ විදියට එක කියලා දාලා මේ ලක්ෂණ දෙකේ ප්‍රතිවිරුද්ධ ආකාර දෙක කියන පියාපත් සහිත පියාපත් රහිත. එතනින් දැන් මේ හතර දෙනා පිළිබඳව ගත්තොත් මෙතනින් කාවට පියාපත් නැහැ. කාවට පියාපත් නැහැ. සමනලිය ගෙමැස්ස කුරුමිණිය මේ තුන් දෙනාට පියාපත් තියෙනවා. පියාඹන්න පුළුවන් ජීවීන් විදියට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේ පියාපත් රහිත කියලා අපි නම් කරපු වගන්ති ඉස්සරහින් අපිට දැන් ඉන්න එක ජීවියයි කාව විතරයි. ඒ නිසා අපිට හැකියාව තියෙනවා එතනදී කෙලින්ම කාවා කියන නම ඒ ඉස්සරහින් දියන්. ඒ නිසා ඔන්න යාව දැන් වර්ගීකරණයට ඇතුළත් කරලා ඉවරයි. ඒ නිසා අපිට යාව දැන් එතනින් ඉවත් කරගන්න පුළුවන් අපේ මේ ඒ ලිස්ට් එකෙන්. ඊළඟට දැන් පියාපත් සහිතය පිළිබඳව ගත්තොත් සමනලිය ගෙමැස්ස කුරුමිණිය කියන මේ තුන් දෙනාටම පියාපත් තියෙනවා. පියාපත් තියෙන අය තුන් දෙනෙක් ඉන්නවනම් අපිට මෙතන නම් තුන තුන ලියන්න බෑ. කීයටවත් ඒගොල්ලන්ව තවදුරටත් වර්ගීකරණය කරන්න ඕනි තුන් දෙනෙක් ඉන්න නිසා මේ තනි නමක් එන තැන වෙනකම්ම වර්ගීකරණය කරගෙන යන්න ඕනි බෙදාගෙන යන්න ඕනි. තනි නමක් විතරයි අපිට ඉස්සරහින් ලියන්න පුළුවන්. තනි නමක් කියන අවස්ථාවක් ආවත් විතරයි. එහෙනම් ඊළඟට මේ සම්මරලිය ගෙමැස්ස කුරුමිණිය කියන තුන් දෙනාව අපි ඊළඟ පියවරට අරගෙන යනවා. ඒ කියන්නේ මේ දෙවනි පියවරට එතනට අරගෙන යන බව පෙන්වන්න තමයි මෙතනදී මේ දක්වලා තියෙන්නේ වරහන් ඇතුලේ දෙක කියලා මේ දෙවනි පියවරට අරගෙන යෑම සිද්ධ කරන එක. ඊළඟ දෙවනි පියවරට ඔන්නේ තුන් දෙනා අරගෙන ගියාම ඊළඟට අපිට පුළුවන් මේගොල්ලන්ගෙන් මේ සමනලිය ගෙමැස්ස කුරුමිණිය කියන තුන් දෙනාගෙන් පියාපත් දැන් තියෙනවනේ මේගොල්ලන්ට. ඒ පියාපත් යුගල් දෙකක් තියෙනවද දෙකක් නැද්ද කියන එක මත වර්ග කිරීම සිද්ධ කරන්න පුළුවන්. මෙතනදී මේ ගෙමැස්ස අපිට හඳුනා ගන්න පුළුවන් එයාට තියෙන්නේ පියාපත් යුගලයි. පියාපත් යුගල් එකයි ගෙමැස්සට තියෙන්නේ.
අනිත් දෙන්නටම පියාපත් යුගලක් බැගින් තියෙනවා යුගල දෙක බැගින් පිහිටලා තියෙනවා සමනලයටත් පියාපත් යුගල දෙකයි කුරුමිණියටත් පියාපත් යුගල දෙකයි හැබැයි ගෙමැස්සට පියාපත් යුගල එකයි එහෙනම් අපේ ලක්ෂණීය විදිහට අපි දැන් දෙවෙනි අවස්ථාවේදී මෙනි පියවරේදී අරන් තියෙන්නේ පියාපත් යුගල දෙකක් සහිත පියාපත් යුගල දෙකක් රහිත එහෙනම් පියාපත් යුගල දෙකක් සහිත අයට අයිති වෙනවා සමනලය කුරුමිණිය දෙන්නම එතකොට එහෙනම් දෙන්නෙක් එතනදී අයිති වෙනවා කියන්නේ දෙන්නෙක් එතනදී මේ මේ අයිති වෙලා තියෙනවා කියන්නේ අපිට දෙන්නෙක් මේ විදිහට නම එතන එහෙනම් ලියන්න බෑ අනිවාර්යෙන් අපි ඊළඟ පියවරකට එයාව අරගෙන යන්න ඕනේ ඒ දෙන්නව අරගෙන යන්න ඕනේ ඊළඟ පියවර විදිහට තියෙන්නේ තුන්වෙනි පියවර එහෙනම් තුන්වෙනි පියවරට අරගෙන යනවා කියලා දෙන්නෙක් ඉන්න නිසා තුන්වෙනි පියවරට අරගෙන යනවා කියලා මේ වරහන් ඇතුලේ තුන කියලා දක්වලා ලියලා ඒගොල්ලන් එහෙනම් අපි තුන්වෙනි පියවරට අරගෙන යනවා හැබැයි මේ ගෙමැස්සා අපිට දකින්න පුළුවන් යාට පියාපත් යුගල එකයි තියෙන්නේ ඒ නිසා යාව කෙලින්ම ඒ වගේ අය එක්කෙනයි මෙතන මේ කාණ්ඩයේ ඉන්නේ ඒ නිසා යාව කෙලින්ම පියාපත් යුගල දෙකක් රහිත කියන අය ඉස්සරහින් නම විදිහට දක්වන්න පුළුවන්. මොකද එහෙනම් ගියාවත් අපි මේ වර්ගීකරණය තුළට ඇතුළත් කරලා ඉවරයි. ඒ නිසා යාවත් අපිට මේ ලිස්ට් එකෙන් ඉවත් කරන්න පුළුවන්. ඊළඟට එහෙනම් දැන් සමනලියයි කුරුමිණියයි දෙන්නව තමයි වෙන් කරන්න පුළුවන්. මේ දෙන්නගෙන් බාහිරව බැලුවාම අපිට ප්‍රධාන අවස්ථාවක් සමනලියගේ අපි හැමෝම දන්න අවස්ථා චුණ්ඩාවක් දකින්න පුළුවන්. දෙහේ පූර්ණ කොටසේ කියන්නේ හිස ප්‍රදේශයේ මේ චුණ්ඩාව කියන ඒ විශේෂිත ව්‍යුහය දකින්න පුළුවන්. එතකොට එහෙනම් අන්න ඒක තිබීම නැතිවීම මත අපිට ඊළඟ ලක්ෂණය ගන්න පුළුවන් චුණ්ඩාවක් ඇත චුණ්ඩාවක් නැත කියලා. එහෙනම් චුණ්ඩාවක් ඇත කියන අවස්ථාවට සමනලිය කෙලින්ම ලියන්න පුළුවන්. එහෙනම් සමනලියක් දැන් ඇතුළත් කරා මේකට ඊළඟට චුණ්ඩාවක් නැති කෙනා විදිහට ඊළඟ මේ තුන්වෙනි එකට ගිය ඒ දෙන්නගෙන් කුරුමිණිය කෙලින්ම දක්වන්න පුළුවන්. මොකද ඒ දෙන්න විතරයි දැන් මේ තුන්වෙනි පියවරට යමු ජීවීන් දෙන්න වෙන්නේ. ඔන්න ඒ දෙන්නවත් වෙන වෙනම දැන් මේ කාණ්ඩගත කිරීම සිද්ධ කරා. ওই විදිහට මේ හතර දෙනාවම දැන් මේ විදිහට දෙවිදන් සුචියක් ඔස්සේ ඒ ලක්ෂණ විශේෂයෙන් මෙතනදී නම් මේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන ඒ කාණ්ඩගත කිරීම සිද්ධ කරා. ওই ආකාරයේ අපිට පුළුවන් විවිධ හැම ජීවී කාණ්ඩයක් කීප දෙනෙක් ජීවීන් දුන්නාම ඔවුන්ව ඒ විදිහට කාණ්ඩගත කිරීම සිද්ධ කරන්න. ඊළඟට උදාහරණ දෙක විදිහට ඕගලන්ට දීලා තියෙනවා නයා ගැඩවිලා ගෙම්බා සමනලයා මුහුදු රැණිමනි. බලන්න ඔබලෝ මේ දැන් උත්සාහ කරන්න මේ කියන ජීවීන් හතර දෙනා පස් දෙනාව කොහොමද මේ කාණ්ඩගත කිරීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා. දැන් පොලයක් පෑනක් අරගෙන ඉක්මනට උත්සාහ කරන්න මේ කියපු නීති රීති ටික ඒ කියන්නේ මේ දෙබදුන් සුචියක් ඇඳීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරලා ඒක ඔළුවට ගත්තනම් දැන් හැකියාව තියෙන්නට ඕනේ ඔබලන්ට මේගොල්ලන්ව ඒ විදිහට බෙදීමක් සිද්ධ කරන්න. දැන් එහෙනම් මම විනාඩි 5ක කාලයක් දෙනවා ඔබලන්ට පහක් වෙලා වැඩිත් වගේ ඉක්මනට එහෙනම් දැන් ඒක කරන්න ගන්න. බලන්න මේ තියෙන්නේ ඒ අදාළ ජීවීන් ටිකට අදාළ රූප සටහන් කවුරු හරි තියෙන ජීවීන් දැකලා නැත්නම් ඔන්න මේ රූප සටහන් මගින් බලා ගන්න පුළුවන් ලක්ෂණ මොන වගේ ලක්ෂණ යටතේද මේගොල්ලන් වර්ග කරන්න පුළුවන් කියලා. නයා ගැඩවිලා එම්බා සමනලයා මුහුදු ඇනිමනි. හරි අපි එහෙනම් බලමු ඒ කියන ජීවීන් වර්ගීකරණය කොහොමද මේ දෙබිදුන් සුචියකට අනුව සිද්ධ කරන්නේ කියලා. නයා ගැඩවිලා ගෙම්බා සමනලයා සී ඇනිමනි මුහුදු ඇනිමනි මේ කට්ටිය. දැන් මේ කියන ජීවීන් පස් දෙනා පිළිබඳව බලනකොට ඔයාලට පේනවා මම අර රූප සටහනුත් දැම්මේ ඔයගොල්ලෝ එකපාරට දන්නේ නැත්නම් සමහර ජීවීන් පිළිබඳව මුහුදු ඇනිමනි වගේ අය ඔයගලන්ට දැන් මේ රූප සටහන දැක්කම එහෙනම් මොන වගේ ජීවියෙක්ද කියන එක හඳුනගන්න පුළුවන්. දැන් මේ ජීවීන් අපේ ඉදිරියේදී හඳුනගන්න ජීවීන්
එතකොට මෙතනින් ප්‍රධානවම මේ මුහුදු ඇනිමනි කියලා ගත්තොත් මෙයාගේ මේ දේහයේ සමමිතිය පිළිබඳව කතා කරනකොට අපිට එතනදී මේ අනිත් ජීවීන්ට නැති විශේෂාකාරයක සමමිතියක් ඒ කියන්නේ අරිය සමමිතියක් අනිත් හතර දෙනා තුළ දකින්න ලැබෙන්නේ ද්විපාර්ශික දේහ සමමිතියක් මුහුදු ඇනිමනිගේ දකින්න ලැබෙන්නේ අරිය සමමිතියක් අන්න ඒකෙන් අපිට මුලින්ම මේ පස් දෙනා වර්ගීකරණය සිද්ධ කරනකොට දෙවිදන් සුචිය මගින් මෙදා ගන්නකොට පළවෙනි ලක්ෂණයේ විදිහට අරිය සමමිතිය සහිත දේහයක් දැරීම අරිය සමමිතිය රහිත දේහයක් දැරීම කියන මේ පරස්පර ලක්ෂණ දෙක ගන්න පුළුවන් එකම ලක්ෂණයේ විරුද්ධ ආකාර දෙක. එතනදී එහෙනම් අරිය සමමිතිය සහිත දේහයක් දරන එකම ආකාරය මේ සතුන් අතරින් මේ පස් දෙනාගේ මුහුදු ඇනිමනි. ඒ නිසා අපිට එහෙනම් කෙලින්ම මුහුදු ඇනිමනි නම මේ ඉදිරියෙන් ලියන්න පුළුවන්. ලක්ෂණයට අදාළ වගන්තියට අදාළව ඉදිරියෙන් නම කෙලින්ම ලියන්න පුළුවන්. හැබැයි අරිය සමමිතිය රහිත දේහය එහෙම නැත්නම් දේහයේ අරිය සමමිතියක් නැති ද්විපාර්ශික සමමිතියක් කියන ඒ විදිහට නයා ගැඩවිලා ගෙම්බ සමනලයා කියන හතර දෙනාමයිති වෙනවා. එහෙනම් හතර දෙනෙක් ඉන්න නිසා අපිට කීයටවත් මෙතනදී අපි නම් සඳහන් කරන්නේ නැහැ. ඒගොල්ලන්ව තවදුරටත් එක්කෙනෙක් වෙනකන් බෙදාගෙන යන්න පුළුවන් විදිහට අපි ඊළඟ මට්ටමට ඊළඟ කොටස් වලට අරගෙන යන්නේ. එහෙනම් මෙතනදී ඒ හතර දෙනාව අපි ඊළඟ පියවරට දෙවනි පියවරට අරගෙන යනවා. දෙවනි පියවරට මේ විදිහට අරගෙන යනවා ඒ හතර දෙනාව. එතනදී දෙවනි පියවරේදී අපිට ඔන්න මේ හතර දෙනා පිළිබඳව ගන්නකොට අපිට පේනවා සමහර අය මේ හතර දෙනාගෙන් සමහර අයට පාද තියෙනවා සමහර අයට පාද නැහැ. අන්න ඒ ලක්ෂණෙ ප්‍රධානව බාහිරව දකින්න පුළුවන් ලක්ෂණයක් විදිහට මෙතනදී ගන්න පුළුවන්. එහෙනම් පාද සහිතය විදිහට පාද සහිත පාද රහිත කියන මේ ප්‍රතිවිරුද්ධ යුගල් දෙක ගන්න පුළුවන්. එතනදී පාද සහිතය විදිහට මෙතනදී ගෙම්බයි සමනලයයි දෙන්නක් තමයි අයිති වෙන්නේ. එහෙනම් එතන දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා අපිට නම් විදිහට ලියන්න බෑ. දෙන්නව තවදුරටත් එක්කෙනෙක් වෙනකම් බෙදාගෙන යන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ව ඊළඟ පියවරට අරගෙන යන්න ඕනේ. එහෙනම් ඒගොල්ලන්ව දැන් මේ දෙකෙන් පස්සේ තුන්වෙනි පියවරේදී ඒ පියවරට අරගෙන ගිහිල්ලා මේ ගෙම්බවයි සමනලයවයි වෙන් කිරීම සිද්ධ කරන්න ඒ වර්ගීකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාව තුන්වෙනි එකට ඒ දෙන්නව අරගෙන යන්න. ඊළඟ පාද රහිතයත් මෙතන දෙන්නෙක් ඉන්නවා. නයා ගැඩවිලා දෙන්නෙක්. ඒ නිසා ඒ දෙන්නවත් නම් විදිහට ලියන්න බෑ. ඒගොල්ලන්ව ඊට පස්සේ පියවරට දැන් තුන්වෙනි පියවරට අපි අරන් ගියානි සමනලයා ගෙම්බ දෙන්නව. ඊට පස්සේ එහෙනම් එතනින් පස්සේ අපි යන්න ඕනේ හතරවෙනි පියවරට. අන්න ඒ හතරවෙනි පියවරට අපි එහෙනම් මේ අපි කියපු මේ නයා ගැඩවිලා ඒ දෙන්නා ඉති ඒ කාණ්ඩය අරගෙන යනවා. ඒ හතරවෙනි පියවරට අරගෙන යන බව පෙන්නන්න තමයි මෙතන මේ හතර වශයෙන් දක්වලා තියෙන්නේ. මේ විදිහට හතරවෙනි පියවරට අරයි යනවා. දැන් එහෙනම් බලමු මේ තුන්වෙනි පියවරට අරන් ගියේ සමනලයයි ගෙම්බයි මේ දෙන්නව බැලු බැල්මටම අපිට එක ලක්ෂණයකින් වෙන් කරන්න පුළුවන්. ඒ තමයි පියාපත් සහිත සහ පියාපත් රහිත කියන ලක්ෂණ දෙක අරගෙන එකම ලක්ෂණේ ප්‍රතිවිරුද්ධ ආකාර දෙක අරගෙන. එතනින් එනවා පියාපත් සහිත ආකාරය වෙන්නේ සමනලයා. එහෙනම් කෙලින්ම අපිට දැන් නම එතනින් ලියන්න පුළුවන්. ඊළඟට පියාපත් රහිත ආකාරය වෙන්නේ මෙතනින් ගෙම්බ. එහෙනම් යාවත් දැන් කෙලින්ම නම විදිහට ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න සමනලයයි ගෙම්බයි දෙන්නවත් අපි මෙතනින් මේ දෙබෙදුන් සුචිය තුලට ඇතුළත් කළා ඉවරයි. ඒ නිසා මේ ලිස්ට් එකෙන් අපිට ඔන්න අයින් කරන්න පුළුවන්. මේ විදිහට අපි අර බෙදලා ඇතුල් කරපු කට්ටිය මේ මෙතනින් අර ඉවත් කරලා පෙන්න ගන්න ඕනේ. නැත්නම් අපිට ඒක කරගෙන යනකොට පටලැවෙන්න වෙන්න පුළුවන්. දැන් ඇතුළත් කරපු අය කවුද නැති අය ඉතුරු වෙලා ඉන්න අයගේ මොනවද ලක්ෂණ කියලා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට අපි වෙන් කරලා තියෙනවා නේද. දැන් එහෙනම් නයා ගැඩවිලා දෙන්න අපි අරන් ගියා හතරවෙනි පියවරට. ඒකෙදී අපිට මේ දෙන්නව පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි නයාගේ දේහය පිළිබඳව ගත්තොත් එහෙම එයාගේ ශරීරය පොරපොතු වලින් වට වෙලා තියෙන ස්වභාවයක් පොරපොතු වලින් ආවරණීය වෙච්ච ස්වභාවයක් මේ බලන්නු සිතහන තුලම පොරපොතු වලින් ආවරණීය වෙච්ච දේහයක් තියෙන්නේ. හැබැයි මේ ගැඩවිලා දිහා බැලුවොත් ඒ වගේ නැහැ. පොරපොතු වලින් ආවරණීය වෙච්ච නැති දේහයක් තමයි යාගේ තියෙන්නේ. අන්න ඒ ප්‍රධාන ලක්ෂණෙත් එහෙනම් අපිට ඊළඟ අවස්ථාව විදිහට මේ දෙන්නව වෙන් කරගන්න පුළුවන්
අවස්ථාව විදිහට ගන්න පුළුවන්. එතනදී එන ශාරීරික පොරපොතු වලින් ආවරණය වෙලා තියෙන කෙනා විදිහට ණය නම ලියන්න පුළුවන් කැලින්ම එක ජීවියයි මේ අවසාන වර්ගීකරණ අවස්ථාවේ පියවරේ ඊළඟට ශාරීරික පොරපොතු වලින් ආවරණය වෙලා නොතිබෙන ජීවිය තමයි මේ දෙන්නගෙන් ගැඩවිල. දැන් එතකොට මේ ජීවින් දෙදෙනා විතරයි අවසානට අපිට ඉතුරු වෙලා ඉන්නේ. ඒ දෙන්නා දැන් වර්ගීකරණය තුළට දෙවිදන් සූචිය තුළට ඇතුළත් කිරීම සිද්ධ කරා. එහෙනම් ඔය විදිහට අපිට දැන් ඒ සම්පූර්ණ ජීවීන් පස් දෙනාවම අපි මේ විදිහට දෙවිදන් සූචියක් ඔස්සේ මේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන වර්ගීකරණය කිරීම සිද්ධ කරා. නොය ආකාරයට භාවිතා කරන්න පුළුවන් හරි සරල ක්‍රමයක් තමයි දෙවිදන් සූචිය. ඊළඟට මේ තුන්වෙනි උදාහරණයට අදාළව ජීවීන් ටිකත් ඔයගොල්ලෝ ලියාගෙන ඊළඟට උත්සාහ කරන්න මේ ජීවීන් ඒ විදිහට දෙවිදන් සූචියක් මගින් දක්වන්න අනිවාර්යෙන් හැමෝම උත්සාහ කරන්න. ඒකදී බලන්න උදාහරණයට අදාළ ජීවීන් විදිහට ඉස්සා, කුරුමිණියා, ගොළුබෙල්ලා, ලොඩියා, පසඟිල්ලා, පැතලිපණුවා, පත්තෑයා, ගැඩවිලා. එතකොට මෙන්න මේ ජීවීන් ටික තමයි ඔයගලන්ට ඊළඟ එකෙන් දක්වන්න ඕනි. බලන්න එකත් උත්සාහ කරලා අපි බලමු ඔයගලන්ට හැකියාව ලැබෙනවද කියලා. මේ හරියට මේ ක්‍රමය අවබෝධ කරගත්තනම් පහසුවෙන් ඒ ලක්ෂණ විශේෂයෙන් එතකොට මේ ජීවීන් දැකලා නැත්නම් අඩු ගානේ ෆොටෝ එකක් ඔයගලන්ට පුළුවන් අන්තර්ජාලයෙන් බලන්න. ඒ වගේ බලලා හරි ඒ විදිහට මේ ජීවීන්ගේ ප්‍රධානම දකින්න ලැබෙන විශේෂයෙන් මේ බාහිර ලක්ෂණ ඒව පදනම් කරගෙන පුළුවන් ඔයගලන්ට වර්ග කරන්න. ඒ වගේ නම් දෙවිදන් සූචියක් ගොඩනගන්න මේ උදාහරණ තුනට අදාළ ජීවීන් සම්බන්ධයෙන්.